අද මේ කතා කරන්න මතු කරන්න සූදානම් වෙන චරිතය පිළිබඳ යම් සඳහනක් එකතු කරනකොට සිංහල සිනමාවේ මුල් දශකය ගෙවිගෙන යන කාල වකවානුව අපිට මතකෙර නගන්න පුළුවන් වෙනවා. එකක් අපේ සිනමාව අපේ කරණයක් වීගෙන එන කාල වකවානුවෙහි මේ අපි අද කතා කරන ශිල්පියාගේ මුලච්ච දායකත්වය සහ ඒ ඔස්සේ ගොඩනැගුණු සිනමා කර්මාන්තයේ කෙබඳුද. මීට පෙර අවස්ථා ගණනාවකදී අපි සිනමාව සම්බන්ධ බොහෝ චරිත මතු කර තිබෙනවා. හැබැයි ලාංකිකයෙකු සිංහල ජාතිකයෙකු විදිහට අපි අද කතාබහට ලක් කරන චරිතය එක පැත්තකින් සිංහල සිනමාවේ මහා නිෂ්පාදන කාර්තව්‍යයක් ඉටු කරපු චරිතයක්. ඔහු සිංහල සිනමාවේ චිත්‍රාගාරයක හිමිකම් කියනවා වගේම සිනමාවේ නිෂ්පාදන කාර්තව්‍යයේද අධ්‍යක්ෂණයද ඉන් ඔබ්බට කුසින් ගීත රචනයේද යෙදුණු ප්‍රකට කලාකරුවෙයි. ඔහුගේ මුල් යුගය සටහන් වෙන්නේ වේදිකාවෙන්. ඉතින් නාට්‍ය නිර්මාණය තුළත් ඔහුගේ නම රැඳෙන යුගයක මේ ඉතිහාසගත කතා ප්‍රවෘත්තිය ඉතිහාසගත කතාවක් නොවේ. නූතන පරපුර හා යම් ආකාරයක මිශ්‍ර කළ යුතු බැවින් ඔබ දන්නා හඳුනන මේ ගී රස උල්පත් බෙදා හදාගන්න මොහොතක අපි ඔහුගේ නම ආපහු මේ වාතලයට මුසු කරන වෙලාව. අද මේ හැම කරුණක්ම අපි එකතු කරන තැන සිරිසේන විමලවීර නාමය වෙනුවෙන්. විමලවීරයන් පිළිබඳ යම් ආකාරයක දැනුමක් එකතු කරගෙන ඉන් ඔබට මේ කතාබහ සජීවී කරන වෙලාව. මෙවැනි කතාවක් අපි කොහොමද මතු කරන්නේ? සිංහල සිනමාවේ මුල් දශක කාල වකවානුවන් තුළ ඇති වුණු මේ සුන්දර සිනමාව අපි කොහොමද මතු කරන්නේ? මේ කතාබහ වඩාත් හොඳින් ස්මතු කරන්න හැකි ඉපෙරණි දැනුම වඩාත් හොඳින් තමන්ගේ දැනුම සම්භාරයන් තුර එකතු කරගෙන මේ පිළිබඳ පොත් රචනා කරමින් ඒ පිළිබඳ බොහෝ දේ ගවේෂණය කරමින් ඉන්න පිරිසක් විදුතුන් පිරිසක් අද මේ වැඩසටහනට එකතු වෙනවා. ඒ අතරින් WKW ප්‍රනාන්දු මහත්මයා ආයි තම ගෞරවයෙන් මේ මොහොතේ සිහිපත් කරන එතුමගේ බොහොම ඥාන සම්භාරයක් තිබෙනවා මේ විමලවීර මහත්මයා ගැනම ඒවා සියල්ල එකට එකතු කරාවි. දැන් මේ සිනමා වේදනීය අද ඔබ දකින්නකොට සමහර වෙලාවට ආශ්චර්යයක් වෙන්නත් බැරි නෑ. කුමාරි මාලේ දැන් මෙතුමිය මුල් හඳුන්වා දීම සිදු කරන්නේ සිරිසේන විමලවීරයන්ගේ චිත්‍රපට තුළ. ඉතින් මගේ මුල් හඳුන්වා දීම පිළිබඳව ඒ කතාබහේදී ඔබට හඳුන්වා දෙන්න සූදානම්. ඔබ අද රූපය මතක තියාගන්න, එදා රූපය මම පෙන්වන්න සූදානමින් ඉන්නේ. මේ කතාබහට සිරිසේන විමලවීරයන්ගේ ආදරණීය පුතුන් දෙදෙනාගේ එක් පුතෙක් උපසේන විමලවීර මහත්මයා අද මේ වැඩසටහනට සහභාගී වෙනවා. එතුමා එනකොට මම දැක්ක අරගෙන ඇවිල්ලා තිබුණා මේ දීපසිකා සම්මානේ. ඉතින් මේ මම හිතන්නේ අපේ රසිකයින් දැකලවත් තියෙන දේවල් නෙමෙයි. මේ සජීවී රූපණයේ උදෙසා ඒ රැගෙන යාමත් අපි විශේෂයෙන් සලකනවා. කොහොම වුණත් පියාගෙන බොහෝ තොරතුරු ඉදිරිපත් කරන්න එතුමා සූදානම් වෙන්නේ. රංජන සිල්ලා මහත්මයා අපි හඳුන්වා දෙලා තිබෙනවා එතුමාගේ තිබෙන දේශන ශෛලිය, එතුමාගේ තිබෙන ඥාන සම්භාරය, එතුමාගේ රසායන විද්‍යා ඥානය, මේ ඥානය උපයෝගී කරගෙන කොහොමද මේ තැටිපටි සංරක්ෂණය කරලා තිබෙන්නේ සහ මේ වගේ ඉතිහාසය. දැන් එතුමා හොඳ සාහිත්‍ය දරෙක්. අද මේ වැඩසටහනට එකතු වෙන බොහෝ කරුණු එතුමා ගවේෂණය කරනවා. පොත්පත්, ගීපොත් මේ ඕන එකක් අරගෙන ඇවිල්ලා ඒ විමර්ශනය කළා. එතන තියෙන මෙන්න මේ වගේ කරුණු මේ ටික මෙහෙම කතා කරලා හොඳයි නේද කියලා අපෙන් අහනවා. ඒක තමයි විය යුත්තේ. ඒ නිසා එතුමාද මේ වැඩසටහනට බොහොම සම්පතක් අපි තම ආදරයෙන් පිළිගනු ලබනවා. සිනමාව පිළිබඳ අපි යම් පොතක් කියද්දී, අලුත් සිනමාවක් පිළිබඳ හදාරද්දී, ඒ පිළිබඳ යම් ආකාරයක කතිකාවතක් ගොඩ නැගෙද්දී, තව තැනක විචාරයකෙදිද්දී, විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ ඒ පිළිබඳ යම් ආකාරයක දේශනයකෙදිද්දී, වේරගම මහත්මගේ හඬ අතිශය ප්‍රබලයි ලංකාවේ සිනමාව වගේ. මොකද එතුමා මේ හැම චිත්‍රපටයක්ම නරඹපු චරිතයක්, අත්දැකීමෙන් නරඹලා තිබෙනවා සහ කතා කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා ඔහු හොඳ විමර්ශනශීලීව මේ චිත්‍රපට දිහා බලන කෙනෙක්. ඉතින් අද විමලවීර මැතිතුමාගේ චිත්‍රපට ආගමනයන් පිළිබඳ කතා කිරීමේදී ගාමිණී වේරගම නම් වූ මේ උත්තම චරිතය තුළ තිබෙන දැනුම් සම්භාරය අපි රටට බෙදලා දෙන්න සූදානම් වෙන්නේ. මේ හැමෝම එකතු කරගෙන අපි කතා කරමු සිරිසේන විමලවීර නම පිළිබඳව. හුඟක් සංගීත වැඩසටහන් වල නම් පටන් ගන්නකොට අමුත්තක් වගේ දැනුණාට සිරිසේන විමලවීර කියන නම කියනකොට සමහර වෙලාවට ඔබට එතරම් අමුත්තක් දැනෙන්න විදියකුත් නැහැ. මොකද පෙර මේ මාතෘකාව බොහෝ දෙනෙක් මේ කතාක බහ කර තිබෙන නිසා. හැබැයි අද වැඩසටහනේ ඔබ මෙතෙක් නොදුටු ගැඹුරකට අපි ඔබ අරගෙන යන්න සූදානම් විමලවීර නාමය ජීවත් කරවන්න. මේ ගීතය සුජාතා චිත්‍රපටයෙන් අපි උපුටා ගත්තේ. නාරිලතා පුෂ්පේ
නාරිලතා පුෂ්පේ ස්ත්‍රී නාරිලතා පුෂ්පේ ධ්‍යාන වඩවනා යෝගි වඩවනා නාරිලතා පුෂ්පේ ඝෝරනාග විෂකලතා සූකිරිද පෙනී එහිදවට විෂඝෝරනාග විෂකලතා සූකිරිද පෙනී එහිදවට තලතලා සැට සිවුමායමේ අපපු රසමීද ගීත පිළිබඳ සටහන් කිරීමේදී මේ ගීත ඇටිය අපිට රැගෙන විත්ති වෙනවා රංජන් සිල්ල මහත්ම එච්ච මේ තැටියක් ඔන්න මේ තැටිය පාවිච්චි කරලවත් තියෙනද කියලා ඒ තරමට දිලිසෙනවා. මේ තියෙන්නේ නාරිලතා පුෂ්පේ ගීතේ WN 537. මේ ගීතය ඇහෙන්නේ මුල්වරට මේ ග්‍රැම්ෆෝන් තැටිය මේක තමයි කොණ්ඩුදුලිය පවා ඊට පස්සේ වාදනය කළේ. රසික අතර මේ ගීතය ගෙන ගියේ මේ මගේ අතේ තියෙන තැටියේ මොනතරම් වාසනාවක්ද නේද? වේරගම් මහත්මයා, අපි සිරිසේන විමලවීර පිළිබඳව යම් ආකාරයක පෙරසටහනක් නැත්නම් පෙරවදනක් සපයනවා නම්, ඔහු සිංහල සිනමාවේ අපි මේ කතා කරන මාතෘකාවට ප්‍රවිෂ්ඨ වීමට කලින් ඔහුගේ ශ්‍රේෂ්ඨෙහි තිබුණු නිපුණතාවය ඒ ශ්‍රේෂ්ඨයන් ඔස්සේ අපිට කොහොමද මතු කරන්නේ? දැන් අප කතා කරන්නේ අපේ සිනමාවේ එක් පුරෝගාමියෙක් ගැන. පැහැදිලි ලෙසම අපි පුරෝගාමීන් ගැන කතා කරනකොට ඔවුන්ගේ සිනමාව ඒ යුගයට සාපේක්ෂවයි අපි සලකා බැලිය යුත්තේ පළමුවෙන්ම.
මොකද ඔවුන්ගේ කඳුලෙන් තහඩියෙන් සහ ලෙයින් තමයි අපේ සිනමාව ගොඩනැගෙන්නේ. අද සිනමාව පිළිබඳව අවධාරණය කරමින් අතීතය ගැන විමසීමක් කිරීම ටිකක් අසීරුයි. මොකද අප සලකා බලන්න ඕන උන් එක ගොඩනැග යුගයේදී උන් මුහුණ දුන්න ඒ තීරණාත්මක කාර්යභාරය. දැන් විමල වීරයන්ට සාපේක්ෂව අපි කීප දෙනෙක් දකින්නනේ පුරෝගාමින් චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව අපි දකිනවා ශ්‍රීමත් චිත්තම්පලම්ගේ ගාඩින, එස්.එම්. නායගම්, තුරේසිංහම් පළවෙනි තුන් දෙනා. ඊට සමාන්තරව අපි දකිනවා චිත්‍රපටි කලාව සම්බන්ධයෙන් තිදෙනෙක් බී.ඩබ්ලිව්. ජයමාන්න, ඔහු පළවෙනි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය නොකළත් කඩුණු පුරන්දු ඔහුගේ, ශාන්ති කුමාර් සෙනවිරත්න, ඊළඟට සිරිසේන විමල වීර. මේ තුන් දෙනාගේ සමානකම් වගේම අසමානකමුත් තියෙනවා. මේ තුන් දෙනා අතරින් විමල වීරයන් පැහැදිලිවම එක පැත්තකට එනවා, ඔහු චිත්‍රපට නිෂ්පාදකයෙක්. එතකොට චිත්‍රපට නිෂ්පාදනයට එළඹි පළවෙනි සිංහලයා තමයි සිරිසේන විමල වීරයා. දෙවෙනිව සිංහල චිත්‍රපටයක් තනිව අධ්‍යක්ෂණය කරන පළවෙනි සිංහලයා සිරිසේන විමල වීර. ශාන්ති කුමාර් සෙනවිරත්න අශෝකමාලා චිත්‍රපටයේ සම අධ්‍යක්ෂණය කරන්නේ. ඒ නිසා ඔහු දෙපැත්තකින් අපේ සිනමාවේ පුරෝගාමී කාර්යභාරයක් ඉෂ්ට කර තිබෙනවා. මේ තුන් දෙනාම දක්ෂ නළුවන්. විමල වීරයන් රංගපෑමට එළඹෙන්නේ පස්සේ කාලෙක. හැබැයි අනෙක් දෙදෙනාට වඩා චිත්‍රපටයේ මූලික අනුෂංගිකංග සියල්ලේම ආධිපත්‍ය පතුරපු සිනමාකරුවා තමයි විමල වීරයන්. අර ඔබ කිව්වා වගේම කතාව, පිටපත, ගීත රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය. ඒ නිසා ඔහු මදක් වෙනස් වෙනවා. ඊළඟ කාරණේ තමයි අපි විමල වීරයන් හඳුන්වන්නේ පළවෙනි දශකේ, කියන්නේ 1956 වනතෙක් අපේ සිනමාවේ බිහි වුණු වැදගත්ම සිනමාකරුවා විදිහට. ඒක හරි වැදගත් වචනයක්. මොකද වැදගත්ම සිනමාකරුවා කියන්නේ. ඒ වගේම අපි සලකනවා ඔහු නිර්මාණය කරපු පොඩි පුතා චිත්‍රපටය පළවෙනි දශකේ වැදගත්ම නිර්මාණය කියලා. අර දීපසිකා සම්මාන හිමි වෙන්නේ මේ චිත්‍රපටයේ සඳහා. ඒවට හේතු සාධක තියෙනවා, අපට හිමින් කතා කරන්න පුළුවන්. ඊට වඩා වැදගත් කාරණයක් මම මතු කරන්න කැමතියි. ඔහු තමයි අපි පසු කාලයක අත්විඳින සහ ජයග්‍රහණය කරන දේශීය සිනමාවක් පිළිබඳ සංකල්පය පළමුවෙන්ම ගේන්නේ අපට. දේශීය සිනමාවක් වෙනුවෙන් කැපවුණු පළවෙනි සිනමාකරුවා තමයි විමල වීරයන්. ඔහු එකතකින් ඔහු වෙන්නේ නාට්‍ය කලාවෙන් අනිත් දෙන්නා වගේම. හැබැයි ඔහු නියෝජනය කරන්නේ පණක් වෙනස් ප්‍රවණතාවක්. මොකද නිදහස ලැබෙන්න පෙර අපේ විවිධ කලා ක්ෂේත්‍රවල ගොඩනැගෙන කිසියම් ජාතික ප්‍රබෝධයක්, ජාතික ලකුණු සහිත කලාවක් ගොඩනැගීමේ කාර්යභාරයක් හැම ක්ෂේත්‍රෙම. දැන් වේදිකා නාට්‍ය මෙතනින් ඉතාම වැදගත් වෙනවා. ජෝන් ද සිල්වලා, චාර්ල්ස් ඩෑස්ලා එහෙම කරන කාර්ය. විමල වීරයන් නියෝජනය කරන්නේ ජාතික ප්‍රබෝධය. එතකොට ඒ ලක්ෂණය අපේ සිනමාවට ගේන්නේ සිරිසේන විමල වීර. මේක ඔහුගේ තිබෙන අපි අගය කරන වැදගත්ම කාර්යභාරය. ඊළඟට ඔහු ක්‍රම කිහිපයකින් මේ කාර්ය කරන්න උත්සාහ කරා. ඔහුගේ පළවෙනිම අවධානය යොමු වෙන්නේ ජාතික සිනමා ව්‍යාපාරයක් ගැන. මොකද ඔහු දකිනවා දැන් ඔහුගේ අම්මා සහ සීදේවි හු කරන ඉන්දියාවේදී ඔහු දකිනවා මේ අලුතෙන් ගොඩනැගෙන කලාව, ලංකාවට අලුත්ම කලාවනේ මේක, අපි හදන එක චිත්‍රපටය, මේක විජාතික ග්‍රහණයෙන් මුදවා ගන්න ඕන කියන එක, මේක දේශීයන් අතරට ලබා ගත යුතු කියන එක තමයි ඔහුගේ මූලික අරමුණ වෙන්නේ. මම ඔබතුමාගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් එම දැන් අපේ රටේ සිනමාව මුලින්ම ගොඩනැගෙනකොට ඇයි මේ දමිළ ජාතිකයන් මේකට මූල පුරෝගාමී වුණේ? ඇයි අපිට තිබුණ නැද්ද අපේ මේ පිළිබඳ උනන්දුවක්? මේ මොකද එහෙම වුණේ? ඒකට හේතුවක් තියෙනවා. මොකද අපිට ප්‍රාග්ධනය තිබුණට අපිට ශිල්පීය ඥානය තිබුණේ නැහැ. අපි තාක්ෂණය සඳහා අපිට අනිවාර්යයෙන්ම දකුණු ඉන්දියාවට යන්න සිද්ධ වෙනවා. දැන් විමල වීර මාස්ටර්ටත් සිද්ධ වෙනවනේ නැප්චුන් චිත්‍රාගාරයට යන්න. මොකද ඔහුගේ චිත්‍රපටයටත්, පළවෙනි චිත්‍රපටයටත් කාර්මික අධ්‍යක්ෂණය සඳහා කෙනෙක් සහභාගී වෙනවා, ක්‍රිෂ්ණන් කියලා. හැබැයි හොඳ වෙලාවට අර ශාන්ති කුමාර් සෙනවිරත්නට උණු දිය හුට වෙන්නේ නැහැ. නාමාවලිය තියෙන්නේ අධ්‍යක්ෂණය සිරිසේන විමල වීරගේ. ਉਹ තමයි කරන්නේ. හැබැයි ਉਹ ඒක දකිනවා. ඔහු දකිනවා මේ විජාතික ග්‍රහණය මුදවා ගන්නවා කියන එකෙන් ඔහු දකින්නේ මේක අපේ අතට ගන්න ඕන කියන එකෙන් අදහස් කරන්නේ අපේම කියන සිනමාවක් ගොඩනගන්න ඕන කියන එක. මොකද අපි මේ දෙමළ සිනමාකරුවන් අවතක්සේරට ලක් කරන්න බෑ. උනුත් අපේ සිනමාවට සම්බන්ධයිනේ. ඒත් ඔවුන් දකින විදිය, අපේ ජීවිතය දකින විදිය, අපේ සමාජය දකින විදිය වෙනස්නේ. මෙතනයි මේක වෙනස ඇති වෙන්නේ. එතකොට ඔහු උත්සාහ කරනවා ක්‍රම කිහිපයකින් මේක ජය ගන්නට. එකක් ඔහු චිත්‍රාගාරයක් හදන 1951 නවජීවන චිත්‍රාගාරය, ලංකාවේ දෙවන චිත්‍රාගාරය. පළවෙනි චිත්‍රාගාරය හදන්නේ එස්.එම්. නායගම් සුන්දර සවුන් චිත්‍රාගාරය හදනවා. ඒත් එක්කම නවජීවන චිත්‍රාගාරය හදනවා. ඊට පස්සේ දැන් නායගම් මහත්මයා සුන්දර සවුන් හැදුවට ඔහුගේ චිත්‍රපටයක නිෂ්පාදනය කරලා ඔහු මාතලන් හදන්න ඉන්දියාවට යනවා. මොකද එතන තාක්ෂණය ඔහුට අවශ්‍ය වෙනවා. හැබැයි විමල වීරයන්
සීදේවි චිත්‍රපටයෙන් පස්සේ තමන්ගේ චිත්‍රපටි අටම නිර්මාණය කරේ මේ රටේ. දෙවැනි කාරණය ඔහු කියනවා, ඒක කියා තිබෙන දෙයක් අපිට උපසේනම එක කියාවි, ඔහුට අවශ්‍ය වෙනවා මේ සිංහලයන් පුරුදු කරන්න මේ සියලුම තාක්ෂණික අංශවල. ඒ නිසා ඔය අවස්ථාවක් කියනවා, ඊළඟ මගේ චිත්‍රපටයට දායක වෙන්නේ සියලුම දෙනා සිංහලික. මේක මේ ජාතිවාදී කතාවක් නෙමෙයි. ඔහුට අවශ්‍ය වෙන්නේ කිසියම් අපේ හැඩතලත හිත සිනමාවක්. ඔව්. ඊළඟට තවක පැත්තකින් ඔහු ක්‍රියාත්මක වෙනවා. මට තත්පරයක් අවසර දෙන්න ඒ කාරණේ පළමුවෙන්ම කිය යුතුයි. එකක් තමයි ඔහු අපේ ජන ජීවිත නිරූපණය කරන්න උත්සාහ කරනවා. සරදියෙල් ඔහු සිනමාවට ගින්නේ මේ කාරණේ නිසා. ඒක තමයි අපේ සිනමාවට එක් වෙච්ච පළවෙනි ජන චරිතය. ඊටත් එහා ගිහිල්ලා මං හිතන්නේ පසු කාලන අපේ සිනමාකරුවන් ගොඩනගපු විකල්ප සිනමාවේපා මූල බීජ තියෙන්නේ විමල වීරයන්ගේ සිනමාවේ පොඩි පුතා චිත්‍රපටයේ. පොඩි පුතා මේක සිරිල් බී පෙරේරාගේ වගේ વિચારකයන් ඉතත් පැහැදිලිව දක්වලක් තියෙනවා. පොඩි පුතා කියන්නේ තමන් ජීවත් වෙන සමාජය පිළිබඳ බොහොම අවදියෙන් හිටපු සිනමාකරුවෙකුගේ නිර්මාණයක්. මේකෙදි ඔහු කතා කරනවා සමාජ ගැටලුවක්. මොකද මීට පෙරත් හැම සිනමාවෙම තියෙන දුප්පත් පොහොසත්කම තමයි. හැබැයි ඊට එහා ගිහිල්ලා ඔහු කතා කරන්න උත්සාහ කරනවා උගත් ගැමි තරුණයන් මුහුණ දෙන රැකියාව යුක්තිය. මේක තමයි ඔහුගේ තේමාව. එතකොට මේ සමාජ ගැටලුව බොහොම දැනුවත්ව තේමා කර ගැනීමම විමල වීරයන් අනිත් සිනමාකරුවන්ගෙන් වෙන් කරන්න හේතුවක් වෙනවා. පස්සේ කාලෙක 70 දශකයේදී වෙනම විකල්ප සිනම සමාජ යථාර්ථ රීති ගොඩනැගෙන්නේ මේ මූල බීජ මත. එතකොට විමල වීරයන් කරපු සාධනීය කාර්යයන් මේ. ඒවා ජය ගැනීමට බැරි වෙන්න හේතු සාධක අපි වෙනම කතා කළ යුතුයි. එහෙත් විමල වීරයන් ගොඩනගපු ඒ පාදම මත තමයි මා විශ්වාස කරන විදිහට අපේ සිනමා ව්‍යාපාරයේ සහ පසු කාලන සිනමා කලාවත් ගොඩනැගෙන්නේ. එතකොට අපි ඔහුටේ ගෞරවය දිය යුතුයි. සිංහල සිනමාවේ අද මහා ස්තම්භ ගොඩනැගිලා තිබෙනවා නම් එහි පාදම තුල අපි සැකසෙන නාමයක් තමයි සිරිසේන විමල වීර. විශේෂයෙන්ම අර මෙතුම සඳහන් කරපු කාරණාවල මතු කරනු වඩා වැදගත් සංසිද්ධීන් ගොඩක් තිබෙනවා. මේව අපි එකිනෙක ලෙහා කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අශෝක චිත්‍රපටය එතුමා අධ්‍යක්ෂණයෙන් දායක වෙච්ච චිත්‍රපටය. මෙහි මේ ධර්මදාස වල්පොලසා චිත්‍ර සෝම්පාල යුවල ගායනා කරන ලද සුශිෂි ගීතයක් අපි මේ වැඩසටහනට දැන් එකතු කරන්න සූදානම් වෙනවා. Thank you.
පෙම්සුවඳයි මංගල සිරිදයකෙන ගීතය අසෝකා චිත්‍රපටේ අසෝකා චිත්‍රපටේ ගී කොළම්බිය තැටියට එකතු වෙලා තිබුණේ. මේ තියෙන කොළම්බිය තැටි ලේබලේ පසුකාලීනව කොළම්බිය තැටිය මෙන්න මේ කොටුවට ශිල්පීන්ගේ ඡායාරූපයක් ඇතුළු වුණා. නමුත් මේ තැටියේ ඒක අපිට දක්න ලැබෙන්නේ නැහැ. මේ ස්ථානයේ මේ තියෙන ඡායාරූප වල දුර්ලභ ශිල්පීන්ගේ ඡායාරූප ගණනාවක් සංගීතඥයින් ගායකයින්ගේ ඡායාරූප ගණනාවක් මේ හිස් කොටුවට ඇතුළු වෙලා තිබුණා. ඒක මතක් කරන්න ඕනේ. මේ තියෙන්නේ ඒ තැටිය. GS 10යි 16. මුල් හඬත් එක්ක අපි මේ හැම දෙයක්ම සංසන්දනය කරනකොට මුල් රූපයත් එක්ක සංසන්දනය කිරීමත් අපේ යුතුකමක් වෙනවා. මම එහෙම කියන්නේ අපේ කතා බහට එකතු වෙන කුමාරි මානෙල් හිතාදර සිනමා වේදිනිය ඔබට හඳුන්වා දීමේදී මට මේ චලන චිත්‍ර සංග්‍රහාවක් පෙන්වන්න සිදු වෙන නිසා. දැන් අපේ පැරණි උදවිය නම් මේ ඡායාරූපය දැක්කහම හොඳින්ම හඳුනගනීවි. මේ අද මේ කතා කරන කුමාරි මානෙල් මහත්මයාගේ ඡායාරූපයක්. මේ කලා සංග්‍රහවට මේ ඡායාරූපය එකතු වෙලා තිබෙන ආකාරය. අද මේ තියෙන සංග්‍රහ ගැන වෙනම කතා කරන්න ඕනේ. ඒකට අපි වෙන වෙලාවක් එකතු කරගනිමු. ඇත්තටම මේ මානෙල් මහත්මෙක් මේ සිරිසේන විමලවීර මහත්මයා ඔබව සොයා ගැනීම සහ ඒ සිනමාවට සම්බන්ධ වීම. මේ ඉතාම අතීත කතාව අපිට බොහොම ලස්සන විස්තර කළා. මම පාසල් යන අවදී ඒ තිබුණා හෙදී මෝස්තර තරංගයක්. ඒකට ඉතින් එක එක විලාසිතාවන් වලින් ඇඳගෙන ඒ මෝස්තර තරංගෙට පාසලේ කටයුත්තක් විදිහකට ඒක මේ ඒ දවස්වල ඔය හෝම් මේකර්ස් ක්ලබ් එකේ තමයි ඒක කරන්නේ. ඉතින් ඒකට මාව ඉදිරිපත් වුණා. මමත් කීප දෙනෙක් එක එක පන්ති වලින් එක එක ළමයි. ඒ අතරින් මට පළවෙනි ස්ථානය හිමි වුණා. ඉතින් එතකොට ඔය පත්‍ර කන්තෝරුවෙන් එහෙම ඇවිල්ලා හිටියා. ඒ අය ඒක දැම්මා සිළුමිණේ මුල් පිටුවේ. ඒ මුල් පිටුවට දැම්මා. ඒ කාලේ වෙනකොට මං හිතන්නේ සිරිසේන විමලවීර මහතාට මම කතා කරන්නේ සුදු මාමා කියලා. එයාට ඕන වෙලා තිබුණා අන්ධ චරිතයක් කරන්නට ගැහැණු ළමෙක්. ඒක කතන්දරේ ලියලා තිබුණේ DV සෙනවිරත්න මහත්මයා. ඉතින් මෙයා මේ පත්තරේ බැලුවා. බලලා ඉතින් මෙයා කියලා තියෙනවා මේ පින්තූරේ මේ මැද්දේ ඉන්න ළමයාව කොහොමද මම හොයාගන්නේ කියලා. ඉතින් මං හිතන්නේ දිවිසින්රත් මහත්මයා වැඩ කරන්නේ නැත්තේ පත්‍ර කාර්යාලය වෙන්න ඕනයි කාලේ. ඉතින් යා කියලා දෙනේ මට හොයලා දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉතින් ඒ විදිහට ගිහින් මේගොල්ලන් පත්‍රෙන් දැනගෙන මගේ ලිපිනය ඉතින් තව තව මගේ යාළුවන්ගේ මාර්ගෙන් එහෙම කොහොම හරි මං කොහෙද ඉන්නේ කියන එක හොයාගත්තා. එතකොට ඉතින් මම පාසල් යන ළමෙක්. එතකොට මම විභාගය කරලා නැහැ. මේ වේදනේ ශ්‍රීවිමත් තියෙන ඔතන කියන්න. ලංකා චලන චිත්‍ර පෙන්වන වෙලාවේ මට මතක් කරන්න ඕනේ විමලවීර මාස්ටර් විමලවීර මහත්මයාගේ නවජීවන චිත්‍රාගාරය ගැන ලිපියක් ලිව්වා සෝම්පාල රණවීර චලන චිත්‍ර නම් සංග්‍රහවට. අවසානයේ SM නායගම් මහිතන ඇටියට උපසේන දන්නව ඇති නායක මහත්තයා එලෙව්වා පිට වෙන්න කිව්වා සෝම්පාල රණවීරට. ඊට පස්සේ තමයි ලංකා චලන චිත්‍ර පටන් ගත්තේ. චලන චිත්‍ර කියන්නේ එකක්, ලංකා චලන රත්න කියන්නේ එකක්. ඒකට හේතුව විමලවීර මහත්මයා ගැන ලියපු නිසා. එතකොට විමලවීර මහත්මයා මොනවාගේ අභියෝග වලට මේ ශ්‍රේෂ්ඨයේ මුහුණ දෙන්නේ? සෑහෙන අභියෝගකට මුහුණ දුන්නා. ඒක චිත්‍රපට පටන් ගන්නකොට අම්මා චිත්‍රපට පෙන්වන්න ප්‍රදර්ශන සමාගමක් දුන්නේ නැහැ. සිලෝන් තියටර්ස් දුන්නේ නැහැ. සිනමාස් දුන්නේ නැහැ. දුන්නේ කවුද? ජබිරේ කාදල් සෙන්ටර් සිනමා ශාලාවේ. විමලවීර කියන මනුස්සයා පටන් ගැනීමටම අභියෝග චරිතය. මේ ජීවිතේ දිහා බලන මම මේ ගැන පරීක්ෂණ කරන මම දැක්ක දෙයක් තමයි මම කියවපු පොතක තිබුණා ඒ පොතේ කියන දේ හරියටම හරි ශෝකාන්තයක් කරා දිවෙන වචන නැති දිග නවකතාවක් කියලා. විමලවීර අදිෂ්ඨානශීලී පුද්ගලෙයි. ඒ අදිෂ්ඨානය වෙනුවෙන් කැපවෙච්ච මිනිහෙක්. නමුත් සාර්ථක කරන්න බැරි වුණා. අවසානයේ රුපියල් 72,000 සියලු ශේෂතම නඩුවකින් අහිමි වුණා. අවසානයේ එයා සතු චිත්‍රාගාරය අවසානයේ හිමුණා මේ විජේ චිත්‍රාගාරයට. මොකද්ද උපසිනමත් මේ කතාව?
ඇත්ත ගුණරත්නම් තමයි ගතමද තාත්ත ගොඩක් ණය වුණා. ණයවිලා එයා ගුණරත්නම් මාත්මයාගෙන් ගන්න සල්ලි වලින් තමයි මේ චිත්‍රපට ටිකක් කරන්න ගත්තේ. ඒකෙන් හරි ආසයි යත් ණයට දෙන්න පොද. එයාගෙත් වැඩ කරගන්නවා, එයාගේ චිත්‍රපට වලත් වැඩ කරගන්නවා. ඉතින් ඒක ඒක කරලා ඉවරලා තමයි මේ ওই විදිහට එන්න උනේ, ওই තත්ත්වයට එන්න උනේ. නැත්තම් ඉතින් එයාට කොච්චර සිංහල සිනමාවේ දේවල් කරත් එයාට තැනක් හම්බෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ ටිකක් පොඩි තිබුණා මේ ටිකක් තරහක් ඊර්ෂාවක්. මෙයා සිංහලෙක්නේ, සිංහලෙක් මෙයා මේ දේවල් කරනකොට ඒගොල්ලන්ට තරහ, ඒගොල්ලන්ට කර එන්න බෑ ඉස්සරහට. ඉතින් ඒකෙන් තමයි ගොඩක් හරි මේ විදිහට වැඩ සිද්ධ වුණේ. පෑදිරි කරනවා පෝස්ටර් එක පෑදිරි. ඒකට ඒක අර පොඩි පුතාක අපි ඇත්ත වශයෙන්ම කිව්වොත් සිංහල සිනමාවේ අපි ඉන්දියන් ඔක්කොම ටෙක්නිෂියන්ස් ලගේ ඉන්නලා තමයි මේ සිංහල අයව පුහුණු කරන්නේ තාත්තා. ඒතකොට ඒ අය ඔක්කොම ඉගෙන ගත්තා එකින්. ඉගෙනගෙන ඉන්නලා ඉන්දියන් කට්ටියට ඒගොල්ලන්ට යන්න වුණා. ඒගොල්ලන් සිමිත අවුරුදු ගානේ ඉන්න පුළ අවුරුද්දක් හරි දෙකක් හරි ලංකාවේ රැඳී ඉන්න පුළ එතනින් එහාට යන්න ඕනේ. මේගොල්ලන් පුහුණුවෙන් පස්සේ ඔක්කොම අය සිංහල අය ඔක්කොම එක ඉගෙන ගත්තා. ඒතකොට සවුන්ඩ් ඩිපාර්ට්මන්ට් එකනේ මම තමයි වැඩ කරේ. අනිත් එක ඔක්කොම සිංහලයි කරන ගමන් මේ මේ පොඩි පුතා චිත්‍රපටය ඉවරනකොට රිලීස් එකට ඒකේ දැම්ම අපේ තාත්තා 100%ක් සිංහලෙන් අතින් නිමවෙච්ච චිත්‍රපටයක් කියලා පෝස්ටර්ස් ගහලා බැනර්ස් ගහලා මේක පෝස්ටර්ස් දැම්මා මේ හැමතැනම. දැම්මම ගුණරත්න තුනව නම මං ඒ පුද්දලගේ කමන්න නැහැ නම කිව්වට එයාට ඒක බොහොම තරහ කෙල්ල මිනිස්සු දාලා අර පෝස්ටර් ඔක්කොම මේ තාර ගස්සෝලා ඒවා ගිනි තියලා ඔක්කොම කළා. සම්පූර්ණයෙන්ම මේ ලොකු මේ කලබලයක් කරා. චිත්‍රපටයේ දීවා නේද ඒක තිබ්බා පොඩි පුතා දීවා ඊට පස්සේ වාග් දොරට සාර්ථකුණා චිත්‍රපටිය. යම් සිදුවීමක් සිදු වුණාම තමයි කෙනෙක් නැගිටීම උදෙසාවස් පන්නරය ලබන්නේ. ඒ පන්නරය මම හිතනවා විමල වීරයන් ඊටම හොඳින් නතු කරගෙන තිබෙනවා. ඒ නතු කර ගැනීම තමයි මේ හැම ගීතයක් තුළම, මේ හැම ගීත හැටියක් තුළම සහ අපි කතා කරන හැම චිත්‍රපට නාමාවලියක් තුළම සඳහන් වෙලා තිබෙනවා. අපි ඒ උස්සේ මේ කතා බහ ගොඩනගමු. අපි දැන් පොඩි පුතා චිත්‍රපටයේ ඊටම අපූර්ව ගීතයක් රස විඳින්න සූදානම් වෙන්නේ. සිසිර සේනාරත් මහත්මයා කලින් මේ ගීය ගායනා කළේ. ඉස්මතින් උයන්නේ
කුමල බේදේ කිමදෝ මිනිසාගේ ආසාව නිසා සැමදා මිනිසා වෙන සේවි සැනකින් ගැතේ තිබෙන මේ පොත අපිරු අපේ මේ WKAW ප්‍රනාන්ද මහත්මයා ලියුව සිංහල සිනමාව යුගපුරුෂය කියන පොත. මම ඉස්සල කවර පෙන්නනම් මම මේ කියන කතාව කියන්න කලින්. මොකද මේ මෙහි අඩංගු වෙලා තිබෙන මම මේ සඳහන් කරන්න සූදානම් වෙන කරුණ දැන් මේ පොඩි පුතා ගීතය අහලා ඉවරලා අපි කතා කරන්න ඕන හොඳම තැනට අරගෙන යනවා. විමල වීර මහත්මයා කිව්ව කතාවක් මේ පොතේ උපුටා දක්වනවා. මෙන්න මෙහෙම. වේරග මහත්මයා මේ ගැන කතා කරමු. පොඩි පුතා බලා ඔබ එකතු කර දුන් මුදලින් මගේ පදිංචියට හොඳ ගෙවල් දොරවල් තැනුවේ නැත. මගේ දරුවන් උසස් පාසල්වලට ඉගෙනීමට යවුවේද නැත. මගේ බිරිඳට වටිනා සාරි හෝ රන් රිදී ආභරණ ගත්තේද නැත. මා කලේ මාගේ දුප්පත් චිත්‍රාගාරයට අඩුපාඩු උපකරණ සිය ගණනින් කිහිපයක් ගැනීම පමණි. සිංහල චිත්‍රපට පිළිබඳ සඳහන් කිරීමේදී සිරිසේන විමල වීරයන් ගත් සුවිශේෂී උත්සාහයන් කිහිපයක් පිළිබඳ මේ පොතේ පැහැදිලි සටහන් කරනවා. එක් තැනක සඳහන් කරනවා මෙහෙම. සිංහල චිත්‍රපට ඉන්දියාවේ තහනම් කරන ලෙසත් චිත්‍රපට උපකරණ සඳහා තීරුබදු අඩු කරන ලෙසත් ඉල්ලා එවකට මහජන එක්සත් පෙරමුණේ වෙළඳ ඇමති ආර්.ජී. සේනානායක මැතිතුමාට විමල වීර විසින් සංදේශයක් බාර දෙන ලදී. විමල වීරයන්ගේ යෝජනා දෙකක් ක්‍රියාත්මක කෙරෙන සිංහල චිත්‍රපට සඳහා ඉන්දියාවට යෑම තහනම් කිරීම, විදේශ චිත්‍රපටවලට සිංහල දෙබස් කැවීම සපුරා තහනම් කිරීම යන යෝජනාය. මේ යෝජනා දෙක ක්‍රියාත්මක කිරීමේ වාසිය අපි අද කොහොමද භුක්ති විඳින්නේ? මෙහෙමයි. දැන් අපි පළමුවෙන් කතා කරන්නේ විමල වීරයන්ට එල්ල වුණු අභියෝග සහ ඔහු මුණ දුන් දුක් ගැහැට. මේක පුද්ගල තරඟයක් ලෙස ගැනීම වැරදි කියලා මං හිතන්නේ. මොකද මේ ගැටුම ඇති වෙන්නේ චිත්‍රපට කර්මාන්තයේ බලය රඳවාගෙන සිටි සමාගම් සහ ඒත් එක්ක අරගල කරන ස්වාධීන නිෂ්පාදකයන් එක්ක. මේක ලෝකේ හැම රටකටම පොදුයි. මොකද ඇමරිකාවේ තත්ත්වය මේකමයි. ඇමරිකාවේ ආරම්භයේදී ප්‍රධාන සමාගම් ස්වාධීන නිෂ්පාදකයන්ට ඉඩ දුන්නේ නැහැ. දැන් මේ අරගලය මේ ඇති වෙන්නේ. මොකද මේ අරගලය වඩා වැදගත් වෙන්නේ මේකයි. දැන් විමල වීරයන් පළමු අවදියේදී මේකට මූණ දෙනවා. දෙවැනි අවදිය එනකොට ජෝන් අමරතුංග, ඊ.ඒ.පී. එදිරිසිංහ, KW පෙරේරලා, GDL පෙරේරලා මේ සියලු දෙනා මූණ දෙන්නේ මේ ගැටුමට. ඒ නිසා තමයි 72 රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවීම දක්වා මේ අරගලයේ දිව යන්නේ. එතකොට ඒකේ මූල බීජය තියෙන්නේ මේ විමල වීරයන් මුහුණ දුන්න ගැටලුවල. මොකද ඒවා තමයි හේතු වෙන්නේ. දැන් ඔබ මේ කතාව අපි මෙතන ගිය නිසා මම කැමති පරණ නිදර්ශනයක් මතක් කරන්න. දැන් මම මේ කියන්නේ ඒකයි මේක මේ පුද්ගල ගැටුම් වලට වැඩි මේවා සමාගම් අතර තිබිච්ච ගැටලු. දැන් පොඩි පුතා චිත්‍රපටය කරාට පස්සේ මොකද විමල සේනයා මේ විමල වීරයන් සිනමා සමාගමත් එක්ක කටයුතු කරන්නේ සුජාතා චිත්‍රපටයේට දෙබස් ලියනවා, ගීත ලියනවා, වරදකාගේද චිත්‍රපටයට ගීත ලියනවා. මේ නිසා ඔවුන් ඔහුට අවස්ථාවක් දෙනවා. උපසෙන් මම වැරදි නම් නිවැරදි කරන්න මම මේ හොයාගත්ත කාර්යභාරය. ඔවුන් අවස්ථාවක් දෙනවා චිත්‍රපටයක් ඔවුන් නිෂ්පාදනය කරන්න මේ විමල වීරන්ට අධ්‍යක්ෂණය බාර දෙන්නට. පිටපතක් ඉල්ලනවා. ඔහු පිටපතක් ලියනවා. සිරකරුවා. ලේමිසරාබ්ලේ නවකතාව ඊරියගොල්ල සූරින් සිංහලට මනුතාපේ නමින් පරිවර්තනය කරපු කතාව. බෞද්ධ තේමාවක් මත ගොඩනැගෙන පිටපතක්. දැන් මේක සමාගමට දුන්නාම සමාගමේ අයිතියක් තියෙනවනේ මේක. මොකද අර හොලිවුඩ් ස්ටුඩියෝ සිස්ටම් එක නැත්නම් චිත්‍රාගාර ක්‍රමනේ ලංකාවේ ක්‍රියාත්මක වුණේ. එහි කතා දෙපාර්තමේන්තුව මේක ප්‍රතික්ෂේප කරනවා. මේ කතාව වෙළඳ වටිනාකමකින් තොරයි කියලා. හැබැයි විමල වීර මාස්ටර් මේක අතාරින්නේ නැහැ. ඔහුගේ චිත්‍රාගාරයේ ඔහුගේ අර දුර්වල තාක්ෂණික පහසුකම් ඉදින් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරනවා. හැබැයි සමාගම නිකන් ඉන්නේ නැහැ. ඔවුනුත් මේ චිත්‍රපටය සිංහල චිත්‍රපටය බවට පත් කරන උන් ඒ සඳහා
අබාසය ලබා ගන්නේ නැත්තම් කතාපුවත උකහා ගන්නේ දෙමළ චිත්‍රපටයකින් එලයි පඩම් පාඩු කියන දකුණු ඉන්දියානු චිත්‍රපටේ ඔවුන් හදනවා දුප්පතාගේ දුක. තාක්ෂණික වශයෙන් ඒක බොහොම ඉහළයි. ඒ වගේ මේ කාලේ ලංකාව හිටපු ජනප්‍රියම තරුවේක රඟපෑවා ප්‍රචාරක උපක්‍රම අපි දැන් කියන්නේ ෆිල්ම් ප්‍රොමෝෂන් කියන්නේ ප්‍රචාරක උපක්‍රම ඉතාම උඩින් තිබුණා. ඒක ඉස්සෙල්ලත් ආවා. අවසානයේදී වෙළඳපොළේදී ජයගන්නේ දුප්පතාගේ දුක, පරාජය වෙන්නේ සිරකරුවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ මේ සමාගම් අතර තිබිච්ච මේ ස්වාධීන නිෂ්පාදකයන්ට චිත්‍රපට කර්මාන්තයේ රැඳී සිටින්න තිබිච්ච දුෂ්කරතා. ඒතර විමල වීරයන්ට මේක මුලදී සටන් කරන්න උනේ තනියම. මොකද මේ ගැටලුව BW ජයමාන්න මහත්මයාටවත් ශාන්ති කුමාරටවත් එන්නේ නැහැ. මොකද උන් දෙන්න වැඩ කරන සමාගමක ස්වාධීන වැඩ කරන විමල වීරයන් පමණයි. තනිව තනි පෙරමුණක සහ කිසියම් ජාතික සිනමාවක් ගොඩනැගීමේ අරමුණින්. ඉතින් මේ ගැටුම අනිවාර්යයි. එතකොට මේ අනිවාර්ය ගැටුමේදී විමල වීරයන්ට මුලදී පරාජයත් වීමත් අනිවාර්යයි. ඔහුගේ සටන ජයගන්නේ අවුරුදු 20ක් විතර පස්සේ. මොකද දැන් ජාතික රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පළමුවෙන් පිහිටවනකොට ඒකේ ක්‍රියාකාරකම් සහ අද තත්ත්වෙ කුමක් වුණත් මේක පිහිටවන්නේ මේ ස්වාධීන නිෂ්පාදකයන් අපේ කර්මාන්තයේ මුහුණ දෙන ගැටලු මත. එතකොට ඔබ කිව්වා අර කාරණේ ඉන්දියාවට චිත්‍රපට හදන්න යාම තහනම් කිරීම නිසා අපිට වෙච්ච වාසි. ඒ වාසි ලබා ගන්නෙත් ප්‍රධාන සමාගම්. හොඳම චිත්‍රාකාර දෙයක් ලංකාවේ පිහිටවනවා. විජයා සහ ලංකා. මොකද යන්න බැරි වෙන නිසානේ. ඉතින් විමල වීර මාස්ටර් අදහස් කරපු එකක් එතන ඉෂ්ට වෙනවා. ඊළඟට අපේ ලාංකිකයන් මේ චිත්‍රාකාරවල සේවය කරන්නේ. ඊළඟට ඒකත් එක්ක එනවා. ඒක විමල වීර මාස්ටර් ඉල්ලපු දෙයක් නෙමෙයි. ඒකත් එක්ක තව එකක් එනවා. ලංකාවට ඇවිල්ලා විජාතිකයන්ට සිංහල චිත්‍රපටි අධ්‍යක්ෂණය කිරීම තහනම් කරනවා. මම හිතන්නේ වර්තමානයේ අපේ සිනමාවෙ ඉන්න බොහෝ දෙනෙක් මේවා දන්නේ නැති ඇති. අපි දැන් ආපහු හිතෙන් යනවනේ. එතකොට ඒ දෙකම කරන්නේ මේ ව්‍යාපාර කලාව කියන පැත්තකින් තියෙන ව්‍යාපාරයක් විදිහට මේක අපේ රටේ ගොඩනගන්න. දැන් ඉන්දියාව ජය ගන්න එතනනේ. ඉන්දියානු චිත්‍රපටි කර්මාන්තයේ මේ තරම් ඉහළම තැනකට එන්න යන්නේ ඒ ඇති කරපු ඒ වාතාවරණ නිසා. ව්‍යාපාර සංකල්පය. ඔව්. ඒතර අපේ රටේත් අපි විමල වීරයන් මූලිකව උත්සාහ කරන්නේ ඒකට. ඒතර ඇත්ත වශයෙන්ම සමාගම් තමයි මේකේ තියෙන ආර්ථික ශක්තිය. හැබැයි ස්වාධීන නිෂ්පාදකයන් තමයි සිනමා කලාව කියන එකත් එක්ක ගොඩනැගෙන්නේ. දැන් අපි සිනමා කලාවේ අපි ආරම්භකයා කියලා හදලා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ගත්තාම එතුම එන්නේ ස්වාධීනව. ස්වාධීන නිෂ්පාදන සමාගමක ස්වාධීන අධ්‍යක්ෂවරයෙක් විසින්. ඉතින් එතුමත් මුහුණ දෙන්න ඕනේ මේ ගැටලුවටමයි. පොඩි පුතා චිත්‍රපටය මොනතරම් දුකක් වින නිර්මාණය කරපු චිත්‍රපටයක්ද යන්න මම හිතන්නේ ඔබ හැමෝම දන්නා කරුණක්. හැබැයි අපේ ප්‍රේක්ෂක ජනතාවට අපි පිළිබඳ සනාන් කිරීමේදී සුනිල් ආරේ රත්නයන්ගේ සිංහල චිත්‍රපට ගීතාවලියක් තැනක මේ පොඩි පුතා නිෂ්පාදනය ගැන සඳහන් වෙනවා. ප්‍රථම දශකයේ තුල සිංහල සිනමා සංගීතයට දායක වූ තවත් දේශීය වාද්‍ය වෘන්දයක නාමලේඛනයක් අපට හමු වී තිබේ. ඔවුන් සහභාගී වූයේ විමල වීරයන්ගේ පොඩි පුතා චිත්‍රපටයේ ගීත සහ පසුබිම් සංගීත පටිගත කිරීම වලටය. මේ පටිගත කිරීම කෙසේ සිදු වුණාද යත් ශබ්දාගාරය නව ජීවනයේ පොල් අතු මඩුවයි. වාද්‍ය වෘන්දයේ සමාජිකයින් සංඛ්‍යාව 14කි. මෙහෙම තමයි මේ සඳහන් එකතු කරලා තිබෙන්නේ. නව ජීවනයේ පොල් අතු මඩුවක තමයි ශබ්දාගාරය පිහිටුවා තිබෙන්නේ. ඒ මුට්ටි වලින් වහගෙන උඩට තකරන් දාගෙන මේක තවදුරටත් මේ පොතේ විස්තර කරනවා. මොනතරම් දහ දුකක් විඳ ඔවුන් මේ පොඩි පුතා නිෂ්පාදනය කරන්නට ඇද්ද? මේ නිෂ්පාදනයේ ඵලය මේ රටේ රසික සමාජය විසින් පිළිගනු ලැබුවේ සම්මානනීය ලෙස. මගේ අතේ මේ තියෙන්නේ 1955 ලංකාදීපේ මගින් පැවැත්වුණු ප්‍රථම සිනමා සම්මාන උරල දීපසිකා සම්මාන උරල. හොඳම සිංහල චිත්‍රපටයේ පොඩි පුතා නිෂ්පාදක සිරිසේන විමල වීරට 1956 පස්වෙනි මාසේ 18 වෙනිදා තෑගි විය යනුවෙන් තමයි මෙහි සඳහන් වෙන්නේ. මට පොඩි වුණපුරට අවස්ථාවක් අනිවාර්යෙන්ම පොඩි පුතා ගැන කතා කරපු නිසා. මොකද විමල වීර මහත්මයාට තිබිච්ච එකක් තමයි අපි ඒ සිනමා ගැන පස්සෙ කතා කරමු. ද්විභාෂීය විචාරකයන්ගෙන් කිසිම සහනයක් ලැබුණ නැතු සිනමාකරුවෙක්. ඒ කියන්නේ ඉංග්‍රීසි සිංහල භාෂා දෙකම භාවිතා කරපු විචාරකයන්ගෙන්. හැබැයි ඒ අතර හිටපු සිරිල් බී පෙරේරා. ඔහු තමයි විමල වීරයන්ගේ මේ දක්ෂතා දකින්නේ. ඔහු ලියා තිබෙන එක තැනක ඔබ පොඩි පුතා චිත්‍රපටය ගැන කතා කරා නිසා. ශෝභා කියන ඔහුම සංස්කෘතික සංගරාව 1959 දී ඔහු ලියනවා ප්‍රතිගාමි ලෝකයක් විසින් අනාථ කරුන් ලැබීමට ඇති බිය නිසා උපන් යෝධ වීරයත් සමග රස විචාර පිළිබඳ පුළුල්වන අවබෝධයකුත් සිනමා මාධ්‍ය පිළිබඳ අධ්‍යාපනයකුත් තිබිනි නම් අමු ජීවිතය නග්නත්වයෙන් දැක ඇති විමල වීර පොඩි පුතෙකු පමණක් සදා නොනවතින්නේ. ඒ කියන්නේ එතුමාට යන්න තිබුණු දුර ගැන මේ සංකල්පය මතු කරලා තියෙනවා. සිල්
බිපෙරම් මතක් කරන්න මුොද අපිට පස්සේ කතා කර ඇගේ මොකද අර ම මුලින්කිව කාරණය. අපි වාසය කරන සමාජය පිළිබඳව ඉතාම පුළුල් දැක්මක් ඇතුව හිටපු එකම සිනමාකරුව විමල වීරයන් පලවෙනි දසකේදී. බොදහු කතා කර අපි සමාජය ගැන. අපේ සමාජය තුළ සිදුවන දේවල් ගැන. ඊළඟට එකාතකින් ඔහු පියදාස සිරිසේන වගේ නවකතාකරුවකු දේශකයකු කිසිම ආකාරය උපමාකටත් ගන්න මොකද ඔහුගේ චිත්‍රපට ඔහු දෙනවා අපිට සදූපදේශ ඒක කලාව නෙමෙයි. ඒ වුණත් ඔහුට අවශ්‍ය වෙනවා අපේ සමාජය තුළ කිසියම් ආකාරයක ජාතික හැඟීම් දේශමාමක හැඟීම් සහ සිංහලකම පිළිබඳව අදහස් ගොඩනගන්න ඒ යුගයේ කාර්යභාරය. එතකොට විමල වීරයන් තමයි පළවෙනි අවුරුදු 10 ඇතුළත මේ කාර්ය පුරෝගාමී වෙන්නේ. අපි දැන් යම් තලයකට ඇවිල්ලා ඉන්නේ. ඒ තලයේ තිබෙන සිරිසේන විමල වීරයන් වෙනුවෙන් ගොඩනගපු සුවිශේෂී වේදිකාවක්. දැන් අපි මේ වේදිකාව මත සිට විමල වීරයන් කළ කේදය පිළිබඳ කතා කරනවා. ඒ අතරින් යනකොට සුජාතා චිත්‍රපටයේ මොහිදින් බෙක් සමගින් ජමුනා රාණි ගායනා කළද මෙන්න මේ ගීය අපේ මත කෙරෙනගෙනවා. ප්‍රේමාලෝකයේ මෙවෙන් ගියාගෙන ගීතය අතිශය ජනප්‍රිය ගීතයක් අදටත්. මේ මුල් පටිගත කිරීම HMV තැටියකට එකතු වුණේ W8541 කියන මෙන්න මේ තැටියට. අපි දැන් සූදානම් වෙන්නේ අද මේ වැඩසටහනට මේ ගීය උදාහරණ කොට ගන්න.
සුජාතා චිත්‍රපටේ බොහොම අපූරු ගීතයක් අපි රස විඳින්න සිටේ ප්‍රේමාලෝකේ නෙවි කිය. දැන් ඇත්තටම සිරිසේන විමලවීර මහත්මයා ගැන සඳහන් කරනකොට විමලවීර මහත්මයාගේ මේ හුඟාක් ගීත අපි කතා කරනකොට ඔහුගේ ගී පද සංකල්පන පිළිබඳවත් අපි මතු කරන්න ඕන. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනයේ ඔහුගේ චිත්‍රපටවල ගීත එකතු වීම වගේම ඔහු තමන්ගේ නිෂ්පාදනයෙන් බැහැරව තමන්ගේ අධ්‍යක්ෂණයෙන් බැහැරව චිත්‍රපට වෙනුවෙන් ගීත රචනා කරලා දෙනවා. අනේ රචනා කරපු තැන්වල ඉතාමත්ම සුවිශේෂී ගීත සඳහන් වෙලා තිබුණා. දැන් අපි මේ කලින් අහපු ගීතයත් එහෙම ගීතක්. ඊට කලින් රංජන් සිල්ල මහත්මයා මට කියන්න දැන් විමලවීර මහත්මයාගේ චිත්‍රපටවල හැම ගීයක්ම තැටිගත වුණාද? දැන් සුරේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ඊට කලින් පොඩ කියන්න. දැන් මේක වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා මම ගාමිණී දෙක සාකච්ඡා කරනවා. මේ ඉන්දියාවේ දැන් විවිධ භාෂා තිබ්බනේ. විවිධ භාෂා තිබ්බොත් භාෂා හැම එකකම භාගෙම මේ චිත්‍රපටි නිපදවුණා. ඒතකොට දැන් ඒව බැලුවට පස්සේ ඒ චිත්‍රපටි බොහොමයකට තැටි විශාල වශයෙන් නිෂ්පාදනය වෙලා තියෙනවා. මේ ඉන්දියාවේ තත්ත්වය. මොකද ඉන්දියාවේ දැන් මුළු ලෝකෙම ඉන්දියානුන් ඉන්නවනේ. ඒ නිසා අලෙවි කරන්න ලේසි. නමුත් අත්ත වශයෙන්ම මේ තත්ත්වෙන් බැලුවාම ලංකාවේ අපේ 47 පටන් අරන් 62 දක්වා බැලුවාම අපේ චිත්‍රපටයන් චිත්‍රපටයේ විශාල සංඛ්‍යාවක මේ තැටි නිකුත් වුණා. ඒට ප්‍රධාන හේතුව වන්නේ එතන විශාල සමාගම් දෙකක් තිබ්බා, සිනමාස් සහ සිලෝන් තියරස්. ඒගොල්ලන්ට ආර්ථික ප්‍රශ්න තිබුණ නෑ. ඒතර ඒ නිසා තැටි නිපද වුණා. ඒතකොට දැන් අත්ත වශයෙන් විශාල සටනක් දිර ආර්ථික දුෂ්කරතා මැද මේ ඉදිරියට ගමන ගියේ කවුද? සිරිසෙන විමලවීරනේ. නමුත් දැන් පුදුම දේ කියන්නේ ඔහුගේ චිත්‍රපටි 10කින් 5කම ග්‍රැමෆෝන් තැටි තිබෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. දැන් උදාහරණයක් වශයෙන් ඔබ දන්නවද අම්මා චිත්‍රපටිය? අම්මා චිත්‍රපටිය හැදුවේ බොහොම අපහසුයෙන්. දැන් මේ තියෙන්නේ අම්මා චිත්‍රපටියේ තැටියක්. දැන් මම මේක දකින්නේ කඳුළු හලන තැටියක් ලෙස නාමිනි. මොකද මේ තැටිය ඇවිල්ලා ඇත්ත වශයෙන්ම 1949 තිබුණේ. ඒතර දැන් අපේ සිංහල ග්‍රැමෆෝන් තැටි වංශ කතාවේ මේ ලේබල් යටතේ, මේ වෙළඳ ලේබල් යටතේ නිකුත් වෙලා තියෙන එකම තැටිය මේ අම්මා පමණයි. දැන් ඔබ දන්නවා මේක බලන්න තියෙන නම නේෂන්ස් වොයිස්. ජාති සම්බන්ධනේ එහෙමයි තියෙන්නේ. ඊළඟට ඉන්පස්සේ අපේ රූපේ සමීප රූපයක් පෙන්නමු. මොකද දැන් ඔබට පැහැදිලිව දකින්න ලැබෙනවා ඇති යන් ඉන්දියා කියලා ලේබල් එකකුත් එයස්සේ කොටලා තියෙනවා. හරි. ඔව් ඊට අමතර සුරේ මේ ඊළඟ චිත්‍රපටිය සීදේවි. දැන් මේක යන් ඉන්දියා. දැන් සීදේවි චිත්‍රපටියේ කියන්නේ මේ ලේබල් තියෙනනේ, මේ ලේබල් අනිත් චිත්‍රපටවල හම් වෙන්නේ නැහැ. දැන් HMV කොලොම්බියා ගත්තොත් තැටි විශාල සංඛ්‍යාවක් තියෙනවා. කියන්නේ චිත්‍රපට විශාල සංඛ්‍යාවක් තියෙනවා. නමුත් මේ ලේබලෙන් තියෙන්නේ සීදේවි පමණයි. වඩාත්ම වැදගත් වෙන්නේ සිරකරුවා. දැන් සිරකරුවා චිත්‍රපටියට අදාළ තැටි අවල නැෂනල් ලේබලෙන්. දැන් නැෂනල් දැන් නැෂනල් ලේබලෙනුත් තියෙන්නේ සිරකරුවා පමණයි. ඉතින් අත්ත වශයෙන්ම දැන් ආර්ථික දුෂ්කරතා තිබ්බට ඔහු මේ කොමරි මේ තැටි නිකුත් කරා. හැමදාම බල්ලයි කොටියයි අපි පෙන්න ඉන්න වෙලාවේ ඉතින් මේකත් ටිකක් වදිනවා. මෙන්න මොයිකුත් මොවා ලාන්චනේ. ඔව්. අනිත් කොක මේ සුරේ පුදුම දෙයක් කියන්නේ දැන් සමහර පොත්වල දාලා තිනවා. ඒ කියන්නේ චිත්‍රපට සාහිත්‍ය සම්බන්ධ පොත්වල දාලා තිනවා සිරකරුවාට තැටි නැහැ කියලා. ඉතින් අත්ත වශයෙන්ම දැන් මට පොඩි සැකයක් උදන ආවා. පස්සේ මගේ යාළුවෙක් කිව්වා මේ පෙරදෙන විශ්වවිද්‍යාලයේ මේ ජෙෆ්රි ජේසිංහ පෙරදෙනේ පාලම ගාව මේ ගෝණි කඩේක තැටි වයක් තියෙනවා කියලා. හරි. ඉතින් ඔහුත් මේ පරිණිගිත කැමති කෙනෙක්. පස්සේ මම ගියා. ගියාම පොඩි පෙට්ටියක් තිබ්බා. ওই පෙට්ටිය දැක්කම මට ඉතින් හිනාත් ගියා. පෙට්ටියේ දැන් මගේ ඇරලා බලනකොට තනිකර මේ තැටි එක තැන තියෙන්නේ. මේ තැටි ඔක්කොම තිබුණා. ඒ කියන්නේ නිදානේ දැක්කා වගේ. මොකද අපි දකින්නේ HMEනේ, කොලොම්බියානේ. ඉතින් මේක එක පාඩම් දැක්කම මේ ලේබල් තුන. ඊට පස්සේ ඉතින් මම මේ කියන්නේ මේ දැන් මේ තැටි වලට මගේ සැලකිල්ලක් තියෙනවා. මොකද හේතුව දැන් මේ කියන්නේ දුප්පත් රසායන විද්‍යාව මෙතන තියෙන්නේ. ඒ පොඩ්ඩක් නැත්නම් සුරේ මේ තැටි කැඩෙනවා. කොලොම්බියාව ගැන මේ දැන් කොලොම්බියා තැටි රොමන්ටික් කෙනෙක් කියන්නේ සවිශක්ති වැඩි මේ තැටි වල අඩු ශක්තිය. ඒ තැටි ඉතිහාසය මේ තියෙන්නේ සිරකරුවා චිත්‍රපටයේ ගීත පොත. ඊළඟට පොඩි පුතා චිත්‍රපටයේ මේ තියෙන පොඩි පුතා. තාමත් මේවා ගෙවල් වල තියෙන උදවිය ඉන්නවා පරිස්සමින් පරීක්ෂා කරගෙන. මොකද මේ හැම සටහනක් එක්ක මේ හැම චිත්‍රපටයක් එක්කම හුඟක් දේවල් මතක සටහන විදිහට එකතු වෙලා තිබෙනවා. මේ හැම ගීතයකම අමිනිච්ච මතක සටහනක් තියෙනවනේ. ඒක මේ පොඩි පුතා තවත් පොතක් නිකුත් වෙලා තිබුණා. මේ තියෙන්නේ ඒ පොතේ කවරේ චිත්‍රපට රූපරාමකුත් එක්ක එකමත් එක රටක
මේ තියෙන්නේ අශෝක චිත්‍රපටය ගීත අනංගු පොත. අශෝක චිත්‍රපටයේ ගීත පොත කොයි තරම් දුරට පරිශීලනය කරලා තිබෙනවද මේ පොත නේද ගීත ගයන්න ඒ ගාලේ කට්ටිය එකට එකතු වෙනකොට. හරි, ඒ සේරමත් එක්ක අද වැඩසටහනට අපි එකතු කරලා තිබෙනවා මේ පුවත්පත්. නැත්නම් ඒ කාලේ තිබුණු අර්ධ වාර්ෂ අර්ධ මාසික සංග්‍රහයන් හැටියට මේ සිනමා පුවත්පත්. මේ තියෙන කලා රංජසිල මහත්ම මේක නියමක් සඳහන් කළොත් මේක සිනමා සමාගමෙන් මේකේ කතුරුලැටි ආර්යරත්න කහවිත පළවෙනි ස්පීෂන්. ඔව් පළවෙනි ස්පීෂන් ඊට පස්සෙ. ඉතින් දැන් ඒ දිනවල මම හිතන 54 නැත්නම් මේ ඔබේ ඡායාරූපේ මේට එකතු වෙන්නේ කොයි කාලෙද? මට නම් හැබැයි කියන්න මතක නැහැ. මම හිතන්නේ මේ පළවෙනි ෆිල්ම් එකේ නෙමෙයි දෙවෙනි කියන්නේ උට 59 විතර. මේ තියෙන්නේ ලංකා චලන චිත්‍ර. ඔව් දිනේ ඇති. අර ලංකා කියලා නම දෙන්න හේතු වෙච්ච කතාවක් කිව්වනේ කලින්. උතන ඔෆිස් දෙකක් තියෙනවා. මර්දාන ඔෆිස් එකේ තමයි ලංකා චලන චිත්‍ර ගැහුවේ සෝම්පාල රණතුංගයි ආතර්ය අමරසේනයි. අනිත් එක තිබුණේ කඳානේ සොදේශීය කර්මාන්තශාලාව ඇතුලේ. දැන් ඒ කාලේ සිනමාව ගැන තව හදාරන්න ඕනමනාවක් තිබුණා නැත්නම් සිනමාව ගැන තොරතුරු ගන්න ඕනනා නම් මේ තියෙන තව පත්‍රය. සිනමා දීප. ලලිත කලා අර්ධ මාසික. 7:20. ඉතින් මේ මේ කිහිපයක් පමණයි අපි උඩ පෙන්වුවේ. අද මේ වැඩසටහනට මම මේ අවශ්‍යතාවයේ තිබෙන මම හිතන්නේ පත්‍ර ගණනාවක් ඔබ අතේ තිබුණා. පොදු වශයෙන් පෙන්වනවා නම් ඉතින් මේ මේ පත්‍ර ඔක්කොම ගෙම මේ සිරිසෙන විමුරයන් තියෙනවා. ඔව්. මේ හැම පත්‍රයකම විමල වීරයන් පිළිබඳ සටහනක් තිබුණා. මේ තියෙන සිනමාදීප විමල වීරයන් පිළිබඳ සටහන් තිබෙන පුවත්පත් මම එකින් එක ඉවත් කරන්න. මොකද මේ රූප අපිට දක්නට බොහොම කලාතුරකින් ලැබෙන නිසා මේ ඒ 50 දශකයේ අග 60 දශකයේ මුල් වකවානුවේ පුවත්පත් තිබෙන ආකාරය මේ කලා මද ඉන්දියා චිත්‍රපටයේ රඟපාන ස්වරූපී නිලිය නිමලා රණතුංග ඒ කතාව මට නිමලා රණතුංග මොකද කුඩම්මද උගුර දෙවෙනි ෆිල්ම් එකේ එයා හිටියා. ඒත් විමල වීර චිත්‍රපට සමගින් සම්බන්ධ වුණා. වනමාල චිත්‍රපටයේ හිටියා. මේ මිහිර අන්න අපිට හොවිස් තවත් සංග්‍රහ. මිහිර බර්ට්‍රම් ෆෙනාඩු. බර්ට්‍රම් ෆෙනාඩු සංස්කරණය කරපු සංග්‍රහයක්. ඕක මීගමී ගැහුවේ. ඔයින බර්ට්‍රම් උඩ මෙතන. ඔව් ඔව්. ඔකට මමත් කියලා තියෙනවා එක අවස්ථාවක. බර්ට්‍රම්ගේ පින්තූරයක් තියෙන දැනකට ගියොත් මේ ඉන්නේ කෙරවලේ. අනේ ඉතිහාසය තමයි වැදගත් වෙන. අපි තව බලමු මේ වගේ විශේෂතා තිබුත් එහෙම ඉදිරිපත් කරන්න. මේ තවත් කලා සංග්‍රහාවක්. මේ චලනචිත්‍ර තව සංග්‍රහාවක්. සිංහලයකටම අයිති එකම චිත්‍රපට පත්‍රය කියලා තමයි මේ නම් කරලා තිබුණේ. ලංකා චලන. නායකම්ට පාඩමක්. මේ යුගයක් ඔබ ආදරය කරනද ශිල්පීන් ශිල්පිනියන් සෝම්පාල රණතුංග. හැබැයි සෝම්පාල රණතුංගට පාඩමක් ගෙන්නුවා රොබින් තම්පෝ අවසානයේ. පත්තරේ තහනම් කෙරෙව්වා. ඔව් ඔව්. කලා පැරණි සංග්‍රහයක්. මේවා මේ ලියාපදිංචි කළා තිබුණේ මහතෙපල් කන්තෝරුවේ ලියාපදිංචි පොත්පත කියලා. පීක්මණින් පෙන්වන්නම් ඔබට. කාලය ඉතාම වැදගත් නිසා මෙන්න සංදේශයේ රූප රාමකයක ඉතාම වැදගත් ආනන්ද ජයරත්න සහ කාන්ති ගුණතුංග කලා සංග්‍රහය. වර්ණ ඡායාරූපකරණය පිළිබඳ ලංකාවේ මේ මේ ඉතාම ප්‍රාථමික අවධිය. ඊට රත්නායක හරි
අපි කාලේ ටිකක් මිඩංගු වුණත් ඊළඟ ගීතේ යන්න කලින් අර ගී ලිව්ව සිරිසේන විමල වීර ගැන වේරක මහත්මයා වචනයක් කතා කරලා ගියොත් වඩා වටිනවා. ඒක වඩා යෝග්‍යයි. මොකද අපි කලින් අහපු අර ප්‍රේමාලෝකේ නිවි ගියා කියන ගීතේම මේට හොඳ උදාහරණ අපිට සපයන්න පුළුවන්. මෙමය විමල වීරයන් සිංහල භාෂාව පිළිබඳව ඉතා හොඳ ඥානයක් තිබූ බව ඔහුගේ ගීත රචනා වලින් පැහැදිලි වෙනවා. මොකද මම ගීත රචනා පිළිබඳව ඒ තරම් විශේෂඥෙක් නෙමෙයි. ඒත් මට දැනෙන දෙයක් අපි ඒ කාලේ මේ ගීත අහනකොටත් පළවෙනි දේ තමයි ඌට බස පිළිබඳව තිබුණු වේ අවබෝධය. ඊළඟට ඒ බස හැසිරවීම පිළිබඳව. ඊළඟට ඌගේ ගීත රචනා වල තිබිච්ච තවත් එක ලක්ෂණයක් තමයි උපමා රූපක භාවිතයේදී ඌ දක්වපු දක්ෂතාව. දෙවෙනි අර්ථ මතු කිරීම සඳහා ගීතේ යොදා ගැනීමේ දක්ෂතාවක් තිබුණා විමල වීරයන්ට. දැන් මේ ගීත එක තැනක සඳහන් කරලා තියෙනවා මේඝ වලාකුළු දෙස බලන චාතකයාසේ රැවටිනවා. චාතකයා කියන වචනේ වැරදිලා යොදාගත්තද කියලා හැමෝටම ප්‍රශ්න කරන්න මනංගත මේ ගීතේ යනකොට. ඒ භාෂාව පිළිබඳව බොහොම දැනුමක් තියෙන කෙනෙකුට තමයි ඒ වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඒකෙන් කියවෙන්නේත් අර ජලයේ පානය නොකළ හැකි සත්වෙක් පිළිබඳව, පක්ෂියෙක් පිළිබඳව. දැන් ඔය වගේ ඔය වගේම හරි අපූරු කාව්‍යමය සංකල්පන ඌගේ ගීත රචනා වල තිබෙනවා. දෙවෙනි කාරණේ මේකයි මම ඊට වඩා මතු කරන්න කැමති. දැන් මෙතුමත් කිව්වනේ මේ ගී තැටි ගැන. මේ ගී තැටි ඒ කාලයේදී එන්නේ චිත්‍රපටය අලෙවි කිරීම සඳහා, ප්‍රචාරය සඳහා. චිත්‍රපටයට පෙරත් අපි ගීත දැන් අදටත් එහෙමනේ. ගීත තමයි චිත්‍රපටිවල ප්‍රචාරය කිරීමේ ප්‍රධානම මාධ්‍ය. ඒක මිනිස්සු අතරට ගියාට පස්සෙ තමයි මිනිස්සු චිත්‍රපටය බලන්න එන්නේ. දැන් විමල වීරයන් ලිව්ව ඒ සමහර ගීත ඒ චිත්‍රපටිවලට වැඩි ජනප්‍රියයි. අදටත් ඒව පවතින තමයි චිත්‍රපට අමතක වෙලා ගිහිල්ලා. ඒ ගීත අදටත් අපේ මතකේ තියෙන එකක්. ඒ පද රචනේ දෙවෙනි එක එතුමාට දක්ෂතාවක් තිබුණා ඒ චිත්‍රපටයේ දර්ශනයට අදාළව ගීත ලියන්නටත්. ඒ නිසා දැන් මේක අපි මුල් කාලේ ඉතා අඩුවෙන් දැකපු ලක්ෂණයක්. ඒ නිසා සමහර ගීත තියෙනවා ඔහුගේ වගේ චිත්‍රපටයෙන් වෙන් කරන්න බෑ. ඒක ප්‍රාථමික තලයේ චිත්‍රපටි වුණාට ඒ දර්ශනයට උචිත විදියට ඒ අවස්ථාවට ගැළපෙන ආකාරයට සහ ප්‍රේක්ෂකයාට ඒ චිත්‍රපටයට ආශක්ත වීමේ උපක්‍රමයක් ඉදිරි ගීත ලිවීමේ හැකියාවක් තිබුණා. හැබැයි කනගාටුවට කාරණේ නම් ඔහුගේ චිත්‍රපට ගීත රචනාවල වැඩි හරියක් හොඳ රචනා තියෙන්නේ අනුන්ට ලියපුවයි. තමන්ගේම චිත්‍රපටවල ගීත රචනාවල යම් යම් අඩුපාඩුකම් තිබුණා. මොකද ඒවා සමහරක් මතකිනුත් ගිලිලා ගිල සමහර ගීත අදට තමයි. උදාහරණයක් අද වැඩිපුර අපි භාවිත කරන්නේ සුජාතා චිත්‍රපටයේ සහ අශෝක චිත්‍රපටයේ ගීත. ඔව්. දැන් අශෝක චිත්‍රපටයේ ඔහුගේ අධ්‍යක්ෂණයනේ. ඒත් ගීත රචනා ඔහු සතු නෑ. ඉතින් පොඩි පුතා වගේ චිත්‍රපටවල ඔහුගේ ඔලිව් ගීත, වනමලට ලිව් ගීත අර වර්ධකය. එනේ ඔහුගේම චිත්‍රපටවලට ලියපු වනමල ගීතය තවමත් ජනප්‍රියයි. අර වනමලක් අතර දාලා ගීතය. ඒ වගේ දැන් ඒකෙත් හරි අපූරු උපමා රූපක භාවිතා කරන ගීතයක්නේ. ඉතින් මා හිතන්නේ මට ගීත ගැන මම කතා කරන්න කැමති එපමණයි. මොකද ඔහුට තිබුණු බස පිළිබඳ පරිචයත්, ඒ බස හැසිරීමේ ශක්තියත්, අනිත් එකේ බසේ තිබුණු සුගායනීය විලාසයත් වැදගත්. පෙම් පහන නෙවෙයි පෙම් මල් පරවි. මතකයි කියලා අපි විශ්වාස කරනවා ගීතේ. අද කී දෙනෙක් මේ ගීත තරු පරපුරේ අලුත් සංස්කෘතියට ගායනා කරලා ඇද්ද? හැබැයි අපි මේ ගීතේ හොයාගෙන යනකොට අපිට අශෝක චිත්‍රපටයේ අමතක කරන්න බෑ. නෙවි පෙම්මල් පරවි ඇවිලේ යෝගිනි ජාලේ අපි හෙංගි හෙංගි බෙඳියාලේ අපි හෙංගි හෙංගි බෙඳියාලේ පෙම් පහන නෙවි පෙම්මල් පරවි ඇවිලේ යෝගිනි ජාලේ අපි හෙංගි හෙංගි බෙඳියාලේ අපි හෙංගි හෙංගි බෙඳියාලේ
වැඩී පෙම් හබල බිඳි සැඩ වතුරේ මේ අතපාවේ පෙම් පොරුව කෙඩී පෙම් හබල බිඳි සැඩ වතුරේ මේ අතපාවි පෙම් බැමි පුපුරා පෙම් හද දෙදරා පෙම් කතරේ මාදැල් පතුරේ කල්ල කවුද කවුද මේ සාසේ කල්ලෙ කවුද කවුද මේ සාසේ සිරිසේන විමලවීර මහත්මගේ මේ කතාව අපේ එකිනෙක දිගහැර විස්තර කරනකොට දැන් ඔහුගේ තිබෙන කෞශල්‍යයන් ඔහුගේ තිබුණු සුවිශේෂිතා මේ සේරම අපි යම් යම් තැන්වලදී මතු කරන්න උත්සාහ කළා. නමුත් විමලවීර උපන්නේ කොහෙද, ඔහු කොහොමද කොළඹට ආවේ, මේ කතාව ගැන මගේ දෙන පුංචි මතු කිරීමක් අවශ්‍යම වෙනවා. ප්‍රනාන්දු මහත්මයා අපිට කොහොමද මේකට පෙරවදන් සපයන්නේ? විමලවීර මහත්මයා ඉපදිලා තියෙන්නේ 1901 ජූනි 22 1901. නමුත් සුනිල් ආරත්නගේ මතයේ නමුත් විලේගොඩ සහෝදරයා කියන්නේ ජූනි 1 කියලා. ඉපදුන්නේ බෙලියත්ත පාරේ පොළොන් මාරුව කියන ගමේ. ඒකේ ශ්‍රීශිෂ් තැනක්. මොකද බරණ ගණිතය වගේ කෙනෙක් ඉපදිච්ච ස්ථානක් එතන. මෙයා තංගල්ල මහවිද්‍යාලයට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ පුවක් දණ්ඩායාවේ පාසලට ගිහිල්ලා තියෙනවා. මේ සුනිල් ආරියරත්න සූරින් කිව්වා රෝමානු කතෝලික ආගමෙන් කෙනෙක් කියලා මුනි. හිතනවා උපසේනත් ඒක අනුමත කළා. අද එහෙම කෙනෙක් පස්සේ බුදු දහම වෙනඳගෙන තියෙනවා. 8 පන්තිය වෙනකොට විමලවීර සූරින් එයාගේ ඥාති යතිවරයෙක් එක්ක ගියා රට. රට ගියේ වෙනවන්නේ යුනානි වෛද්‍ය ක්‍රමය ඉගෙන ගන්න. නමුත් යුනානි වෛද්‍ය ක්‍රමය පසකට දාලා නාට්‍ය ක්ෂේත්‍රයට එයා යොමුවෙන්න ලෑස්ති වුණා. ඒ විතර නෙමේ, ඒ ගමනේදී භාෂාව පිළිබඳ පරිචයක් ඇති කරගත්තා. ඒ පරිචය තුළ භාෂා කීපයක් එයා දැනගත්තා. දැනගන්න තියෙනවා ඒ භාෂා කීපය නම් මේ සිංහල වගේ, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත, බෙංගාල වගේ භාෂා කීපයක් ග්‍රහණයට අරගෙන තියෙනවා. ඔව්. එතකොට ලංකාවට ආපු වෙලාවේ ඉස්සෙල්ලාම මලයාලම් කංකාණිම් කරේ ඉල්ලීම උඩ වරහයි කම්කරු කියලත් එක දවසයි වැඩ කරන හම්බුනේ ඔළුව පලා ගත්තා. ඊට පස්සේ එයා ලිප්ටන් සමාගමේ ලිපිකාරවෙක් වෙලා තියෙනවා. කොහොමහරි ඒ කාලේ ගුණසිංහ මහත්මයාගේ ව්‍යාපාරේ පැවතුනේ පැත්තේ තමයි විමලවීර මහත්මයා පදිංචිලා අදත් ඒ පැත්තට කියන්නේ ඉස්කෝලවත්ත කියලා. මම හිතනවා උපසෙන හරියට. හරි. ගුණසිංහ මහත්මයාගේ කම්කරු පක්ෂයේ පළවෙනි ගීතය ලිව්වේ සිරිසෙනිවල. නමුත් ඒ ගීතේ හොයාගන්න නැහැ. දැනට එයාගේ ගීත ශේත්‍රෙන් අපිට හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ පැරණි සිරිසෙනිවලෙන් අර කවාලා විලඳ ජාති ගීතේ පමණයි. හොඳයි. අපිට මේ උපසේන මහත්මයා විස්තර කරන්න දැන් ඔබේ පියා දැන් මේ මේ කියන ගමන්මගත් එක්ක ඇවිල්ලා සිනමා ලෝකයේ මේ ගොඩනගන්න හදපු සිහිනය. මේ සිහිනය ඔබ පුතෙක් විදිහට දැක්කේ කොහොමද? ඇත්තටම මම එයාත් එක්කම තමයි හිටියේ. මාව සෑහෙන්න පුරුදු කරා මේ වෙලකට. මම එයාත් එක්ක මම හිතන්නේ 1940 ගණන් වල වගේ මම පොඩි ඒතර බොහොම වයසෙන් පොඩි. එයාගේ අම්මා මේ වෙකේ මං ස්ටේජ් කරන්න ගියද ඒ තව රෝල් එකේ තියෙන කාලේ මාවත් ඒ මේ මං ඒක අර
තිලකගේ චර්තය කරේ මම ඒක ඇඩ් කරේ. ඊට පස්සේ ඒව කළ එයා ඒ අතරතුර එයා ඔය එයාගේ ලැදියාව කාසාවත් තිබුණා ඉන්දියාවට ගිහිල්ලා මේක කරන්න ඕනේ චිත්‍රපටි කරන්න ඕනේ කියලා. එයා ෂෙයාස් රුපියල් 1000 ෂෙයාස් එයා කොටස් විකුණුවා එන ආයට නරඹන්න එන ආයට විකුණලා ඔක්කොම කළා. එයා මම හිතන්නේ තැනින් තැන යනවා මේකත් මේවත් අරගෙන ගිහිල්ලා කළේ ස්ටේජ් ප්ලේ කළේ වෙලා එයා කොහොමාරි 60,000ක් 65,000ක් විතර මුදලින් එකව කරගත්තා. එකව කරගෙන තමයි අපේ සිංහල සිනමාවේ අනිත් ඒගොල්ලෝ නළු නිළු එකව කරගෙන එයාගේ ඉන්න ඔක්කොම ඔය එන්න ඩයස්ලා කට්ටිය පර්ල් වාසුදේවි එතකොට මේ තව කවුද මේ ඩීආර් නානකර් ඩීආර් නානකර් එඩි ජූනිල්ලා ඔක්කොම ප්‍රෙස් එක වික්කා. ඔව් මුදල් නිකේට ප්‍රෙස් එක වික්කා. ඒවත් ඔක්කොම එකව කළා තමයි ඉන්දියාවට ගියේ 68,000ක්. ඔය අම්මා චිත්‍රපටේ මුලින්ම කරන්න ගියේ එහාට මමත් ගියා. මමත් ඒකේ චරිතයක් කරන්න ඉඳ මාවත් අරගෙන ගියා. ගිහිල්ලා ඊට පස්සේ ඒක බොහොම අමාරුවෙන් කරේ. අමාරුවෙන් කරන්න කියන්නේ නළු නිලප අපිට එක තිබෙනවා ඉස්කෝලයක් වගේ නැප්චුන් එකේ. ඒකේ තමයි ඔක්කොම පණියෙත් කියලා ඉන්නේ. ඉතින් ඒක ඉඳගෙන උයාගෙන පියාගෙන කාලා අපි මේ ඔක්කොම කරගෙන චිත්‍රපටේ කොහොම හරි ඉතාම දුෂ්කර අන්දමින් ඉවර කරගෙන අපිත් ආවා කොල්මට ඇවිල්ලා ඒක රිලීස් කරා කියන්නේ ප්‍රදර්ශනය කරා. ඉතින් ඒකෙන් පස්සේ ආපෝ දෙවනි චිත්‍රපටියට ආයි සීදේවි කරන්න ගියා ඉන්දියාවට දෙවනි එකට. සීදේවි චිත්‍රපටියත් කරලා ඇවිල්ලා තමයි එතකොට මේ අපිට ප්‍රදර්ශනය කරන්න ඒක ඉඩ තිබ්බේ නැහැ මං හිතන්නේ සමාගම් වලින්. චිත්‍ර සීදේවි චිත්‍රපටිය අපිට ඉඩ දුන්නේ නැහැ. සීදේවි චිත්‍රපටියේ ප්‍රදර්ශනය කරන්න අපිට දුන්නේ මේ ගුණරත්නම් නෙමෙයි. ගුණරත්නම් හැබැයි එක දෙයක් කළා. ගුණරත්නම්ට වාසනාවක් ඇති වුණා. පීදේස් කුලරත්නට අයිති නැෂනල් තියටර් එක දුම්රිය දෙපාර්ට්මන්ටෙන් බදු ගත්තා. ඒක ගාමිණි නමින් මරදානි පටන් ගත්ත වෙලාවේ පළවෙනිම තිරගත කරමේ සීදේවි. ඔන්න වාසනාව අහලා තියෙනවා මේ ගාමිණී කියන නමත් විමල වේරයන්ගේ කියලා. ඔය අදටත් අපි දැන් ඒ සිනමා ශාලාවට කියලා කියනවා ගාමිණී හෝල් කියලා කියනවා. එතුමා තිබ්බ නමයි. ඔව්. නමුත් එතන දැන් සිනමා ශාලාවක් දැක්ක ලැබෙන්නේ නැහැ. කොහොමනත් දැන් මේ කුමාරි මානෙල් මහත්මිය දැන් ඒ යුගයේ චිත්‍රපට කීයකට විතර දායකත්වය එකතු කළාද සිරිසෙන විමල වේරගේ? දෙකටයි. දෙකටයි. ඒ කියන්නේ මා ආලය කළ තරුණිය ඊට පස්සේ වනමල ඊට පස්සේ ආට ගුණ උනේ රුඩි කෙල්ල කරන්නනේ. ඉතින් ඒකේ අර ඇඳුම් ආයත්තම් සම්පූර්ණයෙන් වෙනස්නේ. ඉතින් ඒකට මගේ දෙමෝපියෝ කැමති වෙන්නේ නැති හින්දා එයා කිව්වා ඒක මම කෙල්ලව දාන්නේ නැහැ. ඒ මොකද මම ඒකට සන්ධ්‍යා කුමාරිය තෝරගන්නවා කියලා. ඒ කියන්නේ එයා කීප දිනක අතරින් සන්ධ්‍යා කුමාරිය තෝරගත්තා. ඊට පස්සේ ආපහු ඒ ෆිල්ම් එක කරන අතරතුර තමයි එයා නැති වුණේ නේද උපේ? නෑ ඒ වගේ පුච්චම්බ චිත්‍රපටියට ටෝනි රන්සිංහ තෝරගත්තා. මම අහලා තියෙනවා ඒකත් ඇත්ත වෙන්න ඕනේ. සන්ධ්‍යා කුමාරිට ඒ නම දැම්මේ ටිගෝර වීරන් කියලා. ඉවොන් පෙරේරා. මෙයා තමයි සන්ධ්‍යා කුමාරි කියලා දැම්මේ. සුදුමා මාලාවෙම වේරග මහත්මයා ඔය වගේ විශේෂයෙන් කීපයක් අපිට ස්පර්ශ කරන්න පුළුවන්. දැන් ඇත්ත වශයෙන්ම කිව්වොත් දැන් මේ මානෙල් තාත්තා ඉස්සර කියන්නේ මානෙල් මාන්නක් පෙරමු කියලානේ. අපේ තාත්තා ඇඩිෂනල් දැම්ම කුමාරි මානෙල්. ඒකට හේතුවක් තිබුණා. මම පාසල් යන අවධියක මේ චිත්‍රපටිය කරන්නේ. ඒ කියන්නේ වෙනව කතාව දිවිසෙන රත්නගේ. එතකොට මගේ නම දැම්මොත්ින් අර විදිහට එතකොට මේ ඉස්කෝලේට මට ගිහිල්ලා විභාගය කරන්න තියා මොන විදිහකටවත් බෑ. ඒ කාලේ මං හිතන්නේ සිනමාව ගැන මිනිසුන්ට ඔය තරම් අවබෝධයක් නැහැ. වැඩි හිටිය වෙන පිච්චර් බලන්නේ. එතකොට එයා කිව්වා දැන් මොකද මේකට කරන්න කියලා. ඉතින් මං කිව්වා මෙහෙම කරොත් නම් මට විභාගෙට ඉඳ ගන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඒ සරේකෝ නෑ බය වෙන්න එපා. කෙලින්ම මේ මම දාන්නම් රජ රටින් කුමාරි මානෙල් කියලා. එතකොට රජ රට කියන අනුරාධපුරයේ පැත්තේ. එතකොට කෙල්ලවාට මේකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැත්තම් මට ඉස්කෝලේ දවල්ට ගිහිල්ලා රැට තමයි ෂූටින් දාන්නේ. ඉතින් කොහොම හෝ ඒක මගේ දෛවිය වෙන්න ඇති. මේ ඒ චිත්‍රපටිය ඉවර වෙලා ඉවර වෙනවත් එක්කම ඒගොල්ලෝ පත්තරවල මේක දැම්මා. දානකොටම ඉතින් මගේ ටීචර්ස්ලා එනවනේ මැත්ස් මිස් එහෙම ඇවිල්ලා මිස් රණවීර කියලා. එයා කියනවා මේ
මානෙල්වා වගේම එක්කෙනෙක් ඉන්නවාද පත්තරේ? හැබැයි ඔයා විදීහමයි කියලා. මං කියන අනේ කොහොමද මිස් මං විදිහ වෙන්නේ, මං සාරිවත් අඳිනවා තාම කියලා. ඉතින් එයා කියන අනේ මං දන්නේ, මං මේ පත්තරේ දැකලා මං හෙට එනකොට ඒ පත්තර කෑල්ලුන් නම් ගේන්න. ඔයා විදීහමයි, හැබැයි එයා රජ රටින් කියනවනේ ඉන්නේ කියලා. ඒක නිසා මට යන්තම් විභාගයට වාඩි වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරනකොට මට කිසිම විදිහකට බෑ ඉස්කෝලේ යන්න. එතකොට කිසිම කියන්නේ මුල් ගුරුවරගෙන් එහෙම ප්‍රශ්න ඇති වෙනවනේ. ඒක නිසා මම එතනින් ඉතින් පාසල් දිවියට ආයුබෝවන් කියන සිද්ධ වුණා. ඒකත් ඉතින් දෛවයෙන් වෙච්ච දෙයක් කියලා මං හිතනවා. නැත්නම් ඉතින් උපසේනව මට හම්බ වෙන්නේ නැහැ. මේ ඊළඟ ගීතය රස විඳින්න සූදානම් වෙන්නේ තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ කියන ගීය. මේක අලයින් බොයි ඉතින් බිග් ගීත ගායනා කරන අශෝකා චිත්‍රපටයේ, අශෝකා චිත්‍රපටයේ විශේෂයෙන්ම සිරිසේන විමලවීරයන්ගේ අධ්‍යක්ෂණයෙන් බිහිවුණු චිත්‍රපටයක් වගේ අපි මතක් කරන්න ඕනේ. ගාමිණී වේරගම් මහත්මාරණි, දැන් අපි මේ කතා කරන බොහෝ චරිතවල ආරම්භය ඉතාම කටුකුණාට ඔවුන් මේ අභියෝගය ජය අරගෙන යම් සම්දිෂ්ඨානයට ඇවිල්ලා සිංහල සිනමාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරලා බැස යන තරු බවට පත් වෙනවා. සිරිසේන විමලවීරයන් ගත් උත්සාහයත් යම් අවස්ථාවේදී
අර දෙපැත්තෙන් පත්තු කරපු ඉටිපන්දුම් වගේ වෙනවා. පත්තු වෙලා ඉවර වෙලා යන වෙලාවක් එනවා. මේ මෙහෙම උනේ ඇයි අපේ මේ වගේ යුග පුරුෂයන්ට? මෙහෙමයි. විමල වීරයන්ගේ අරමුණක් තිබුණා. හැබැයි ඒ අරමුණ සහෝගේ සමහර ප්‍රායෝගික කාර්යයන් එක්ක පොඩි පරස්පරයකුත් එනවා. දැන් ඔහුගේ අරමුණ උනේ ජාතික චිත්‍රපට ව්‍යාපාරයක් ගොඩනගන්න. ඒත් ඒ සඳහානේ ඌ සම්පූර්ණ ක්‍රියාමාර්ගය යොදන්නේ. ඒත් එතනින් එහාට ගියේ දේශීය සිනමා කලාවක් පිළිබඳව නිශ්චිත ක්‍රියාමාර්ගයක් මම හිතන්නේ එතුමාගේ තිබුණේ නැහැ. මම ඒක අදහස් කරන්නේ මේකයි. සිනමාව කියන්නේ උපසේන දන්නවනේ, සිනමාව කියන්නේ වෙනම කලාවක්, වෙනම අලංකාර සම්ප්‍රදායක් තියෙන කලාවක්. ඒත් විමල වීරයන් මේක දකින්නේ අර අපේ පුරෝගාමි සිනමාකරුවන් විදියටම, නාට්‍යෙම දිගුවක් විදියට. මොකද එතුමා නාට්‍යකරුවෙක්නේ. එතකොට ඒ නාට්‍ය ආකෘතියේ ඒ සංවාද වගේ දේවල් ඔහුගේ චිත්‍රපටි වලට ආවා. හැබැයි ඔහුගේ අවසාන කාලේ වෙනකොට ඔහු මේකෙන් මිදෙනවා. දැන් අර අපි දැක්ක පෙම් සුවඳයි මංගල සිරිදේ මම දකිනවා ඒක පළවෙනි අවුරුදු 10 ඇතුළත අපි දකපු චිත්‍රපටගත කරපු සිනමාන් රූපී ගුණය යුතු තාම ප්‍රසස්ත රූප රචනයක්. ඉතින් ඒක ඉන්නේ ඔහුගේ අවසාන කාලේ. දැන් ඔහු සරදීල් චිත්‍රපටයේ සඳහා කැමරාව එළියට අරන් යනවා. ඒ වගේ දේවල් කරනවා. කරාට එතුමා අර නාට්‍ය ආකෘතියෙන් සහ ඒ ක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙන්නේ නැහැ. ඊළඟට එතුමාට එනවනේ අර සාධු උපදේශ දීමේ ක්‍රමේ, අවවාද දීමේ ක්‍රමේ, මෙවත් එක්ක පොඩි අර සිනමා කලාව හා සම්බන්ධ අලංකාර පොඩ්ඩක් අතර පරස්පරයක් ඇති වෙනවා. මේක එක හේතුවක් වෙනවා. දෙවෙනි කාරණේ තමයි දැන් එතුමා මේ ගොඩනගන්න උත්සාහ කරපු දේ අර සිනමා කලාව පැත්තෙන් යටපත් වුණාට, හැබැයි එතුමා ඒ රෝපණය කරපු මූල බීජ ඊට පස්සේ එන සිනමාකරුවන් සාර්ථක කරගන්න. මොකද රේඛාව තමයි අවසාන චිත්‍රපටයේ 56 දශකයේ, මොකද මා හැමදාම විශ්වාස කරන දෙයක්, රේඛාව තමයි අපේ සිනමා సౌందර්යය රටට හඳුන්වා දෙන්නේ. ඒට පෙර විමල වීරයන් අර රෝපණය කරන සමාජ දැක්ම අපිට රේඛාව චිත්‍රපටයෙන් ඉන්නේ නැත්නම් අපි ඊට ඒ සඳහා බලනින්න වෙනවා. 1960 දශකයේ මැද කාලේ වෙනකල් සහ 70 දශකයේ වෙනකල්, මොකද ඊළඟ සිනමා කරුව තමයි ඒ කාර්යය අරගෙන යන්නේ. විමල වීරයන් කරපු ඒ කාර්යභාරය සම්පූර්ණයෙන්ම සාර්ථක නොවෙන්නේ සිනමා කලාවත් එක්ක තිබිච්ච මේ ගැටලුවත් එක්ක. හැබැයි එතුමාගේ තවත් එක සේවාවක් අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. එතුමා අපිට හඳුන්වා දුන්න කලාකරුවෝ මම කැමති නම් කීපයකට යන්න, මොකද ඒ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අපි අම්මා ගත්තොත් ඉස්සෙල්ලාම අපි ඉස්සරහා ඉන්න එකන කතා කරන්න වෙන්නේ අපේ උපසේන. ඔව්. එහේ කුඩා තිලකගේ චරිත රංගපාන්නේ එතුමා. ඊට පස්සේ සරදියල්ගේ බාල වයස රංගපානෝ. ඔහු ශබ්ද පරිපාලන ශිල්පයේ සහ සංස්කරණ ශිල්පයේ ඉගෙනගෙන අපිට ඉන්න හොඳම සංස්කරණ ශිල්පියෙක් බවට පත් වෙනවා. පස්සේ වීදුරු ගෙවල් චිත්‍රපටයේ නිෂ්පාදකවරයෙක් බවටත් පත් වෙනවා. අනිත් පුතා දයා විමල වීර, ඔහු අපේ රටේ බිහි වෙච්ච විශිෂ්ටතම කැමරා ශිල්පියෙක්. ඒ වගේම ඔහු ඉතාම දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. මේ දෙන්නම විමල වීරයන්ගේ දායක. එතුමාගේ ලේලියත් එහෙම නේද? එයා පළවෙනි චිත්‍රපට දෙකේ රංගපෑවට පස්සේ වීදුරු ගෙවල් වල රංගපානවා. මම හිතන්නේ සීතල ගිනි කඳු වෙනකල් රංගපානවා දයාගේ චිත්‍රපටි වල. ඔහු ඉතාම දක්ෂ තිදෙනෙක් අරන් යනවා අම්මා චිත්‍රපටෙන්. එයින් පළමිනිය මා විශ්වාස කරන විදිහට අපේ සිනමාවට සිනමා ගෝචර රංගපෑමේ ගෙන එමේ පුරෝගාමියා පළමිනිය. රේඛාව චිත්‍රපටෙන් තමයි ඔහු එක් කරන්නේ. හැබැයි එන්නේ විමල වීර මාස්ටර්ගේ චිත්‍රපටියුන් ඩී.ආර්. නානක්කාර. ඔහු තමයි ස්වභාවික රංග සම්ප්‍රදාය අපේ සිනමාවට ගේන්නේ. ඊළඟට පර්ල් වාසුදේවි සහ ඉඩී ජූනියර් අපිට බිහි වෙච්ච දක්ෂම චරිතාංග නළුවෙක් සහ නිලියක්. ඊළඟට තව බොහෝ දෙනෙක් එනවා. ආනන්ද වීරකෝන් එනවා, අශෝක චිත්‍රපටයෙන් පුෂ්පා ජෙනට් එනවා, එස් ජෝතිපාල. ඔව්, ඒ කට්ටිය එක්තරා කාලෙක නවතිනවනේ. මම පොඩ්ඩක් විසිල්වා. ඔව්, දවැන්ද චරිත මේ කිව්වේ. ඊට පස්සේ ටෝනි රණසිංහ, පුංචම්මා චිත්‍රපටයේ සංදේ කුමාර් රොඩි කෙල්ල දෙකම කරන්න වෙන්නේ නැහැ. ඒක පිච්චරයිස් කළා හැබැයි. ඊළඟට තවත් වැදගත් WAB සිල්වා කැමරා ශිල්පියා, ලංකාව බිහි වෙච්ච දක්ෂම කැමරා ශිල්පියෙක්, ඒ වගේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඇයි සංගීතඥයෝ ඊගෝ ෆර්නැන්ඩෝ මාස්ටර්. ඊට පස්සේ ෂෙල්ටන් ප්‍රේමරත්න, PLA සෝම්පාල, ලතීෆ්, සුගතදාස, මේ සියලු දෙනාම එන්නේ විමල වීරයන්ගේ චිත්‍රපටවලින්. ප්‍රේමසිරි කේමදාස පළවෙනිවට සංගීත සපයන්න එන්නේ රොඩි කෙල්ල. ඒක චිත්‍රපටේ කරන්න වෙන්නේ. මේ විදිහට අපේ ඊළඟ පරම්පරාවේ සිනමාවේ දැවැන්තයන් බවට පත් වෙන එකේ දිශානතින් තීරණය කරන නළුවන්, තාක්ෂණික ශිල්පීන්, සංගීතය, ගායකයන් සිසිර සිනරත්න ඉන්නේ,
එතුමාගේ චිත්‍රපට එතකොට මේ විදිහට සජීවිකරණය දයකරනත් ඒක තමයි කියන්නේ උත්සාහ කරේ දා ඒක ද්විමාන සජීවිකරණය පළවෙනිවට අපේ සිනමාවට එනවා එකමත් එකට චිත්‍රපටෙන් දයකරුණා දයකරනවා අලුත් සොයා ගැනීම මොකද එතුමාගේ තිබුණ හැම වෙලාවෙම මේ අලුත් ප්‍රතිභාවන් හොයාගෙන යන්න අලුත් අයට අත දෙන්න වෙනස් මුහුණු ගේන්න ඒ කට්ටිය තමයි අර එතුමා කිව් කර ආරම්භ කළ සමහර කාර්යයන් ඉදිරියට අරන් යන්න පුරෝගාමී වුණේ එතුමාණන්ගෙන් අතින් ගිලිහුණු අයත් හිටියා ඒ ගිලිහුණු අය හිටියට එයා ගෙනාපු අය ඉතාම වැදගත් කාර්යභාරයක් කරා එතකොට යම් පෙසෙනෙක් ඉදිරිපත් කරලා ඇහුවම මාස්ටර් කියලා කියන්නේ තාත්තට මාස්ටර් මගේ අදහසක් තියෙනවා මේ වගේ එකක් අපි කරලා බලමුද කරන්න පුළුවන් නේද කියලා අහනවා ඉතල මම කරලා පෙන්නනම් මාස්ටර් බය වෙන්න බයි කියලා ඔය කාටුන් එතුමගේ අපූරු කතාවක් මම කියන්න කැමතියි මම මේක උපුටා ගන්නේ දිනමින පත්තරේ 1957 මේක එතුමාගේ චිත්‍රපට ජීවිතේ හරි වැදගත් කියමන එතුමා කියනවා ප්‍රධානතම අඩුපාඩුව නම් අපට හොඳ නළු නිළියන් නොමැතිකමයි එම නිසා මානම් මගේ චිත්‍රපටයකට නළු නිළියන් තේරීමේදී ප්‍රධාන තැනක් දෙන්නේ චරිත නිරූපණ ශක්තියටයි චරිත නිරූපණය ගැන එතරම් නොසලකා රූපේටම මුල් තැන දීමෙන් ලාංකිකයන් වැඩි වශයෙන් චිත්‍රපට බැලීමට අද්දවා ගත හැකි බව මම දනිමි. එහෙත් මගේ පිළිගැනීම එය කලාවටත් රටටත් ජාතියටත් කරන ද්‍රෝහිකමක් බවය. එතුමා මේ මතේ නොහිටියා නම් මොනතරම් අභියෝග අපිට ඩීආර් නානායක් කාර්ය ලැබෙන්නේ නැහැ. මොකද මම ඔහු තමයි විශ්වාස කරන්නේ අපේ පළවෙනි නළුවයිනේ. එතකොට එතුමානම් කරන්න උත්සාහ කරපු කාර්යයන් එතුමන්ගේ ජීවිත කාලේ සාක්ෂාත් කරගන්න බැරි වුණා ජාතික චිත්‍රපට කර්මාන්තය. හැබැයි 60 දශකයේ ඇතිවන අලුත් සිනමාකරුවන් සමග ඒ අරමුණ අපි ජය ගන්නවා එක්තරා කාලයකදී. ඒකෙන් අදහස් වෙන්නේ සමාගම් විනාශ කරා කියන එක නෙමෙයි. චිත්‍රපට කර්මාන්තය තුළ වඩා සාධාරණ වූ හා සමටම සමාන ලෙස සැලකෙන ක්‍රමයක් හැදෙනවා. මොකද ස්වාධීන නිෂ්පාදකයන් ආරක්ෂා කරගෙන. මේක අවශ්‍යයි චිත්‍රපටයේ සමාගම් අවශ්‍යයි ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදනය කරන්න චිත්‍රපට කර්මාන්තය පවත්වන යන්න. හැබැයි ස්වාධීන කලාකාරයෝ තමයි හැම වෙලාවෙම කලාව ගොඩනගන්නේ. ඒතරම් තමයි ඒ පැත්තෙන් දායක වෙනවා අනිත් පැත්තෙන් අපි දැන් මිලක ගීත හැටියට තෝරාගෙන තිබෙන්නේ අශෝකා චිත්‍රපටයේට එකතුණු බොහොම අපූරු ගී නිර්මාණයක්. මේ ගීතය ඒජේ කරීම් සමගින් නෙඩි ආපා චිත්‍රපටයට ගායනා කළත් මෙය කොලොම්බියා තැටියට එකතු වෙනකොට බෙග් මාස්ටර් සමග ධර්මදාස වල්පොල තමයි මේ ගීතය ගායනා කළේ. ඉතින් අද මේ වැඩසටහනට අපිට සුශීෂී මොකද බෙග් මාස්ටර් නැත්නම් අල්හාජ් මොහිදින් බෙග්ගේ ආදරණීය පුත් ඉෂාක් බෙග් සහභාගී වෙනවා. අනිත් පැත්තෙන් ධර්මදාස වල්පොල නියෝජනය කරමින් සුනිත් වල්පොල සහභාගී වෙන නිසා අර ඒ කාලේ තමන්ගේ තාත්තලා එකතු වෙලා ගායනා කරපු ගීයක් දැන් පුතු දෙන්න එකතු වෙලා ගායනා කරන්න සූදානම් වෙනවා. සියා මනමාලයා නාකිලන්දාරියා මේ නාකිලන්දාරියා ඕ එන්නේ එන්නේ ලස්සනයි බංගලා විපත්තක විපත්මකා සියා මනමාලයා නාකිලන්දාරියා ඕ එන්නේ එන්නේ ලස්සනයි බංගලා විපත්මකා බංගලා විපත්මකා සතකේ කණ්ඩ නැතුව කටට කටට වතුර නැතුව එන වටරදි කඩක් නැතුව අතන මෙතන හන්දි ගන්න කඩේ පිලේ අහුවෙපා ඇවිද ඇවිද ගිය ගියතන පැනෝ මහ කුටි කකා කාලේ දැන් මතක නැද අනේ පොලේ මත්තරන් උඩ පැන්නත් ඔය තරම් බිම එනේ වියෝදයෝ බිම එනේ වියෝදයෝ අයප්ප මොන ෂෝ සියනාල කුණ්ඩි බැඳල සරම ඇඳල බුලත් කාල ඒ කාලේ මතක නැද්ද අනේ උනේ වසවරද ලෝකෙ බොලේ වාගෙනි මේ ලෝකෙ බොලේ වාගෙනි මේ ලෝකෙ බොලේ වාගෙනි උඩ පැන්න තොය තරම් බිම එනේ වියෝදයෝ බිම එනේ වියෝදයෝ සියා මනමාලයා නාකිලන්දාරියා ඕ එන්න එන්න
ලස්සනයි බංගලා විපත්මක බංගලා විපත්මක සියා මනමාලයා නාකිලන්දාරියා ඕ එන්න එන්න ලස්සනයි බංගලා විපත්මක බංගලා විපත්මක පැරණි හැම ගීතයක් පිළිබඳ චිත්‍රපට ගීතයක් පිළිබඳ විමර්ශනය කරනකොට අපි මේ වැඩසටහනවල බොහෝ තැන් ස්පර්ශ කර තිබෙනවා. එකක් ශ්‍රේෂ්ඨයට අලුතෙන් හඳුන්වා දුන් උදවිය සහ ඒ අයගේ නංගම් වෙනස් වීම, ඒ වගේම ගීත ඇටිලේබල, මුල් නිෂ්පාදන කොහොමද සිද්ධ වුණේ, කොහොමද HME තැටියට කොලම්බියා තැටියට මේ ගීත පටිගත කෙරුණේ සහ මේ වගේ කොහොමද ව්‍යාජ තැටි නිෂ්පාදනය වුණේ කියන මේ කාරණා. දැන් සිරිසේන විමලවීර ගැන අපි කතා කරමින් යන මොහොතකත් තවත් එවැනි තැනක් අපිට පුළුවන් ස්පර්ශ කරන්න. මේ වරදකාගේ චිත්‍රපටියට සිරිසේන විමලවීරයන් ලිව්වා ආලේ අඳුරුයි කියලා ගීත කීරාණී ගායනා කරපු. හැබැයි මේ ගීතේ සංගීතඥයා කවුද කියන එක පිළිබඳ විමර්ශනය කිරීමේදී නූතනේ යම් ආකාරයේ ගැටලුවක් ඇති වෙන තැනක් තිබෙනවා. මම හිතනවා රංජන් මහත්මයා ඒක අපිට හොඳින් විස්තර කළා දෙයි. ඔව්, දැන් මේ සුරේ සිරිසේන විමලවීර ගැන කතා කරනකොට අපිට ඉන්දියාවේ ඉන්න සංගීත අධ්‍යක්ෂවරු දෙන්නෙක් මේ අපේ සිනමාවට සම්බන්ධයක් තියෙන බව හුඟක් අය දන්නේ නැහැ. ඔව්. එක්කෙනෙක් ඇවිල්ලා KV මහදේවන්, අනිත් එක ජී රාමනාදන්. මොකද අපි දැන් කතා කරන්නේ TR පාප දක්ෂිණ මූර්ති ඔයගොල්ලෝ ගැන කතා කරන්නේ. නමුත් ඒගොල්ලන්ට වඩා ඉහළ මට්ටමේ තත්ත්වක හිටියේ මේ KV මහදේවන් සහ ජී රාමනාදන්. දැන් දකුණු ඉන්දිය සිනමාව එතරම් උසස් නොවුණාට ඒකේ සංගීතයේ තිනවනේ ඒක පොඩ්ඩක් කර්ණාටික පැත්තට බර වැඩි. ඒතකොට මේ දෙන්නා කියන්නේ අපේ ඒවලට සම්බන්ධ කියලා මොකක්ද දන්නේ නැහැ. ඒක සම්බන්ධ තමයි වරද කාගෙද. වරද කාගෙ චිත්‍රපටියේ සංගීතය ඇවිල්ලා මේ ජී රාමනාදන්. ඕක කිසිම පොතක සඳහන් වෙලා නැහැ. මොකද මේ දැන් සිංහල චිත්‍රපට ගීතාවලිය පොතේ සඳහන් වෙලා තිබෙන්නේ S දක්ෂිණ මූර්ති කියලා. ඔව්. ඒතකොට ඒකේ ඒක ඔප්පු වෙන ක්‍රම කීපකින් එකක් ඇවිල්ලා මේ කියන නාමාවලිය තියෙනවා. අනිත් එක තැටිය තියෙනවා. ඊළඟට තැටිය තියෙනවා රාමනාදන් කියලා. ඔව්. දැන් ඊළඟට සුරේ. ඔව්. අපි ඒක බලමු ඉස්සෙල්ලා. පැහැදිලි ලෙස බලන්න පුළුවන් හරි. ඒකේ මුල් වචන වල ප්‍රේමසහරකාන්තාරනේ. ඔව්. මම් මුලාවි. හරි. ඔව්. ඊළඟට ඊළඟට දැන් සින්දු පොත් ගමු. දැන් මේ තියෙනවා වරදකාගේද සින්දු පොත් තුනක්. ඔව්. මේ තියෙන වරදකාගේද එක් ගී පොතක්. වරදකාගේ චිත්‍රපටයේ ගීත. ඊළඟට මේ තියෙන අනෙක් පොත. මේ තියෙන්නේ ඊළඟ පොත. ඔව්. දැන් සුරේ ඔය පොත් තුනෙන් පොත් දෙක රචකයා සඳහන් කරලම නැහැ. නමුත් මේක සිනමා සමාගමෙන් ගහපු පොතක්. මේ පොත් දෙකේ රචකයාගේ සඳහනක් නැහැ. කිසිම දෙයක් සඳහන් වෙලා නැහැ. මේකේ තියෙනවා සඳහන් වෙලා. සංගීතය ජී රාමනාදන් කියලා. මේ සිනමා සමාගමෙන් නිකුත් කරන ලද පොත. මෙහි සියලු විස්තර අඩංගු වෙලා තිබෙනවා. සංගීතය ජී රාමනාදන් සහ පිරිස කියලා සඳහන් වෙලා තිබෙනවා. ඒ කියන්නේ ජී රාමනාදන් අපි මේ කියන්නේ සිනමාවට සම්බන්ධයි. මේ තියෙන්නේ මේ බලන්න සංගීතය ජී රාමනාදන් සහ පිරිස කියලා සඳහන් වෙනවා. ඒක සුරේ KV මහදේවන්. ඔව්. දැන් ඔබ දන්න අශෝක චිත්‍රපටියට සම්බන්ධ හිටියේ වෙනම සංගීත අධ්‍යක්ෂවරයෙක්. නමුත් ග්‍රැමෆෝන් තැටි වලට සම්බන්ධ වෙන තව කෙනෙක්. ඒ ග්‍රැමෆෝන් තැටිට සම්බන්ධ වෙන KV මහදේවන්. ඒක ඔප්පු වෙනවා මේ පොතේ මේ අශෝක චිත්‍රපටි ගීත තැටි කතා කරන්න ගිය අවස්ථාවක මේ ඉන්න දකුණු ඉන්දිය අධ්‍යක්ෂවරයෙක් යවිලා KV මහදේවන්. ඉන්දියානු ජාතික ශිල්පී හැටියට සඳහන් වෙන්නේ KV මහදේවන්. ඒකත් එක්තරා ගැටලුවක් නිරාකරණය කිරීමක් අපි ඒකම ස්තුතිවන්ත වෙනවා. ගැටලුවෙන් විදහස් වෙන්න තියෙන එකම දේ තමයි චිත්‍රපටවල නාමාවලිය. ඔව්. චිත්‍රපට නැහැනේ. නාමාවලිය වෙනම තාලා නැහැනේ. සංගීතය තෝරන්න පුළුවන් එකම දේ. සමහරවල් තැටියෙත් නැහැ, සින්දුපතෙත් නැහැ විස්තර. හරි. දැන් මේ එක කතාවක් ඔය අපි මතු කළේ. හැබැයි මට තව දෙයක් තියෙනවා. දැන් අපේ රටේ දැන් අපි තම්පෝ මහත්තයා ගැන කතා කළා, එතුමගේ චිත්‍රාගාරය ගැන කතා කළා, මීට පෙර වැඩසටහන්වලදී එතකොට ලංකාවේ චිත්‍රාගාර වලට මොකද වුනේ කියලා අපි කතා කරලා තිබෙනවා, කොහොමද 83 ඒවා විනාශ වුනේ කියලා අපි කතා කරලා තියෙනවා. මේ ඔබතුමන්ලගේ මේ චිත්‍රාගාරයට මොකද වුනේ? තම ජීවන. ඒකට දැන් ඇත්තටම කිව්වොත් ඔබට කියන්න පුළුවන් ඔය චිත්‍රාගාරයේ ප්‍රශ්නය හුඟක් කාලවලට බලපෑපු කරුණු කීපයක් තිබුණා. එකක් විමලවීර මහත්මයාත් එක්ක තිබිච්ච වෛරයත් එක්ක විමලවීර නායකාරෙක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක්
ගිනිච්චා. ක්‍රමානුකූලව ගිනිච්චා. ක්‍රමානුකූලව ගිනිච්චා. මේකට හවුල් වුණා හෙන්රි පෙරේරා කියලා එයාගේ මැනේජර්. මම ඒක ලියලා තිනවා. ලේකම්. අවසානයේ චිත්‍රපටි මේ සාමාන්‍ය ඔය තින හුඟක් චිත්‍රපටි කළා. ණයට අරන් කළා. නැති කරන්නම ඕනේ නිසා හිරකරුවා චිත්‍රපටියට ආධාර දුන්නා. හිරකරුවත් එක්ක ප්‍රදර්ශනය කළා. ඊට ඉස්සෙල්ලා ප්‍රදර්ශනය කළා දුපතගේ දුක. මෙරක මාතක කලින් සඳහන් කළා. සඳහන් කරපු දේ. ඒකත් එක්කම තමයි මේ කඩාවැටීම ඇති වුනේ. නමුත් මේ චිත්‍රාගාරය ආරක්ෂා කිරීම සඳහා විමල වීර මහත්මයාගේ මරණින් පස්සෙත් වෙහෙසුණා W.B. සිල්වා, ටෝනි රණසිංහ, අනුලා කරුණාතිලක, මෝදඩේම කියන චිත්‍රපටිය කරන්න ලෑස්ති වුණා. ඒකට ඉඩ දුන්නේත් නැහැ. විමලනාද දිසානායක චිත්‍රය. අවසානයේ සිද්ධ වුණේ විමල වීර මහත්මයා සන්තක සිනමා ශාලාවක් නැති වුණා. මේක 78,000කට තීන ණයට චිත්‍රපට 6කුත් චිත්‍රාගාරයක් නැතුණා. අවසානයේ ඒක බදු දුන්නා ලංකා වීර බල මණ්ඩලයට. ඒක තමයි අවසානේ. ඒක තිබිත් ඔක්කොම ඉක්වමන්ට් තරම ඔක්කොම ගුණරත්නම් ඒක තිබෙනවා. එයා දන්නා එක මරණයෙන් පස්සේ තිබිත් දේවල් ඔක්කොම ගත්ත එයාට. දැන් අපි ආර්ථික උරුමයන් ලෙස ආරක්ෂා කරගත යුතු වස්තුන් නෙමෙයි. ඔව්. ඒ සෑම චිත්‍රාගාරයක්ම දැන් අපි 83 විජය චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය පුච්චනට එක වැරදි. මොකද මේවා ජාතික උරුමයන්. ඒ වගේ තමයි නව ජීවන චිත්‍රාගාරය, රොබින් තම්පෝගේ ආර්ටි චිත්‍රාගාරය, දැන් දරනවා තියෙනවා කඳානේ SPM. මේවා අපේ ජාතික උරුමයන්. මොකද අපි හරි මන් දන්නේ අපි කලා මාධ්‍යයන් ගත්තාම අපි කලා මාධ්‍යයන්ගේ උරුම ආරක්ෂා කරපු කන්නමක් නෙමෙයි. මොකද ඒ වගේන අපිට දැන් අපි ටිකට් ඉස්සලා කතා කරා ඉන්දියාවේ පළවෙනි චිත්‍රපටය හොයාගන්නත් අපිට පුළුවන්. අපිට ලංකාවෙන් ඉඳලා ගිහලා අපේ ෆිල්ම් එක බලන්න පුළුවන්. ඒත් ඉතින් අපි අපේ උරුමයන් ඔක්කොම නැති කරන මේ ජාතික උරුමයන්. ඉතින් දැන් මේවට පණ ගන්න බෑ. ඒත් එකක් තියෙනවා දැන් අපි කතා කරමු සද විමල වීර මාස්ටර් කරපු මේ පුරෝගාමි කාර්යය. ඒ සාහේ චිත්‍රාගාරය තුමා හදපු චිත්‍රපටය සයි තුමා කරන්න උත්සාහ කරපු කාර්යය. අපේ සිනමාවේ ඉතාම වැදගත් සම්දිස්ථානයක්. ඒ නිසා අනිත් පුරෝගාමින් අතර ඊට වඩා පොඩ්ඩක් සුවිශේෂ ස්ථානයක් එතුමාට හිමි වෙනවා ඒ කරපු කාර්යයන්ට. ඉතින් අපි අද දැක්මෙන් තමයි බලන්න ඕනේ ඒ කාර්යයේ තියෙන වටිනාකම. ලෝකයේ සිහිනයක් වගේ මේ ගීතය අශෝක චිත්‍රපටය අපි හොයාගෙන යනකොට මොයිදින් බෙක් මහත්මා ගායනා කරන ලද තම අපූර්ව ගීහඬක් බවට පත් වෙනවා. අපි දැන් මේ ගීය විඳින්න සූදානම් වෙමු.
නවජීවන ස්ටඩියෝ ගාවෙන් පටිගත කිරීමක් කරනකොට බොහෝ අවස්ථාවල මේ පටිගත කිරීම නවත්තන සිද්ධනවලු ගීතවල මොකද අර පාරේ කරත් යන සද්දය ඇහිලා. ඉතින් මේ වගේ ඉතිහාස කතන්දර පොත්පත්වලට විතරයි දැන් සීමා වෙලා තිබෙන. දැන් වේරග මහත්මයා දැන් මේ අපි කතා බහ කරන අතරේ සඳහන් කළා නවජීවන පෙදෙස කියලා නම් කරලා තියෙනවා කියලා ඒ පැත්තේ යම් කොටසක් මම හිතන්නේ එතකොටවත් අපිට ඒ පිළිබඳ ඉතිහාසය වෙන කෙනෙකුට මෙන්න මේ මේ පරිශ්‍රයේ තමයි මේක තිබුණේ කියලාවත් නිකන් හිතා ගන්න පුළුවන්කම ලැබෙනවනේ. මට කියන්න විමල වීර මහත්මයා නැත්නම් සිරිසේන විමල වීර මහත්මයා ඇති කරපු මේ චිත්‍රපට ව්‍යාපාරය ඊට පස්සේ මේක නටබුම් වෙලා ගියන් පසුව ඔබ දැන් ඔබ සහ ඔබේ අනික සහෝදර මේ මේ කර්මාන්තේ ඉදිරියක් ගැන හිතුවේ නැත්ද? ආපුණ කෙරෙන්න ඇත්ත වශයෙන්ම ඉතින් කර්මාන්තක් ගියානේ හිතලා අපි මේ වීදුරුගල් චිත්‍රපටය කරන්න ඕනේ කියලා මගේ අයියා තමයි ඒකේ කතාව ලිව්වේ. කතාව ලියලා ඒක අධ්‍යක්ෂණය කරත් එයා. ඊට පස්සේ මේ කැමරා කරත් එයා. මම ඒකේ එඩිටින් විතරයි කරේ. නිෂ්පාදනය කරා. ඊට පස්සේ මේ ඕකේ ස්ක්‍රිප්ට් එක ලිව්වේ අපේ තිස්සා බේසේකර මහත්මයා. එයා තමයි ස්ක්‍රිප්ට් එක කළේ. ඊට පස්සේ අපි දැන් ඒක කරලා අපි ඒ අතරතුර අපි තවත් චිත්‍රපටේ පිට චිත්‍රපටවල වැඩ කරුවා. ඒක පටාචාර අරම හැම ගොඩක් වගේ චිත්‍රපටවල අපි වැඩ කරා. වැඩ කළා මේ වීදුරුකවල් අපි ඊට පස්සේ ඒකනොත් අපිට මේ සිනමා සමාගම අපිට පොඩ්ඩක් වදයක් දුන්නා හිරිය කරා. ඒකත් ණයට දීලා ඊට පස්සේ ඒවා ඒගොල්ලන්ගේ ණය ඔක්කොම කපාගෙන සමහරලට මං හිතන්නේ ආටිස්ට්ලටත් ගෙවන්න අමාරුකමක් තිබුණා. එන ආදායම ඊට පස්සේ පොඩ පොඩ එන ආදායම අපි ඒගොල්ලන්ගෙත් ණය බේරුවා. එහෙම තමයි අපි ඉදිරියට ආවේ. එතනින් යාට ඉතින් අපිට උනේ අපිට ඉදිරියට යන්න තව මේ අත්තලක් හම්බුනේ නැහැ. ඒකයි. ඉදිරියට දැය සුජාතා කළා සාර්ථක චිත්‍රපටයක් සත්වෙන් දවස කළා. ඒව සාර්ථක චිත්‍රපට වුණා. දැන් මෙතන තියෙන වැදගත්ම සාධකය අර ගාමිණී වේරග මහත්මයා සඳහන් කළා වගේ සිංහල සිනමාවේ පුරෝගාමී මෙහෙවරක් කරපු චරිත ගොන්නක් සිටිනවා. ඒ අතරින් ටිකක් ඉහළට පිපුණු මලක් තමයි සිරිසේන විමල වේර. මේ වගේ චරිත ගොන්නක් ජාති ආගම් කුල ભેද නොතක අපේ සිංහල සිනමාව ඉහළ නංවන්නට උත්සාහ කර තිබුණා. නමුත් මේ හැම ගිනාගෙම අවසානයේ උනේ කේදාන්තයක්. මේ හැම පුද්ගලයෙකම අවසානයේ කේදාන්තය වීම සිංහල සිනමාවේ ඉතිහාසයේ කේන්දර යම් ආකාරයක කේදාන්තයක සටහනක් දෝ කියන එක පිළිබඳ ප්‍රශ්නාර්ථ අපේ හදවතෙත් නැගෙනවා. මේ එසේ විය යුතු නොවන වගට සිරිසෙන විමල වීරයන්ගෙන් මේ සිදුවුණු මෙහෙවර අපි මේ වැඩසටහන තුළ අගයනවා. ඊට පස්සේ කාලෙක ලංකාවේ සිනමාව පිළිබඳ රාජ්‍ය ආයතන බිහි වෙනකොට සිරිසෙන විමල වීර වැනි පුද්ගලයන් ගත්ත උත්සාහයන් ගැන ඉන් පසු කාලිනු හිතලා බැලුවද ඒ ඔස්සේ අද වෙනකොටත් අපිට කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද ඔබත් මේ ශිෂ්ටයේ බොහෝ මෙහෙවරක් කරපු විමල වීරයන් ආරම්භ කරපු කාර්යයන් අපි 70 දශකයේ වෙනකොට සමහර දේවල් සාක්ෂාත් කරගන්නවානේ. මොකද එතුමා ස්වාධීන නිෂ්පාදකයන් වෙනුවෙන් කරපු අරගලය ඊළඟට අපේ රටේම සම්පත් වලින් ගොඩ නැගෙන චිත්‍රපට කර්මාන්තය පිළිබඳ එතුමාගේ තිබුණු අරමුණු මේ සියල්ල අපි මුල් කාලේ සාක්ෂාත් කරගන්නවා. මොකද ඒ නිසා එතුමා ආරම්භ කළ දේවල් එක්තරා දුරකට අපිට අරන් යන්න පුළුවන් වෙනවා. ඒ අපි වර්තමානයේ එන්න ඕනේ නැහැ. මොකද මේ දේවල් ගැන අද කතා කරන්න බැරි නිසා. දැන් ඔබ ඒක අහපුවාම මට තව එක කාරණා විමල වීරයන් ගැන මගේ කියන්න මට අවශ්‍යයි. දැන් එතුමාගේ කාර්යයන් අපි අද ඉඳලානේ අගේ කරන්නේ. දැන් එතුමාට ඒ කාලෙත් එක එක පරස්පරතා තිබෙනවා. මොකද දැන් එතුමා නම් ප්‍රතික්ෂේප කරපු සමහර දේවල් එයාට කරන්න සිද්ධ වෙනවා. මොකද ඒක තමයි චිත්‍රපට කර්මාන්තයේ ස්වභාවය. දැන් එතුමා ඉන්දියානු චිත්‍රපට බැහැර කරාට එතුමාට සිද්ධ වෙනවා හින්දි ගීත තනු ගන්න. මොකද ඒ තිබුණු තරඟය අද ඉඳලා දකින්න බෑ. මම හිතන්නේ ඔබතුමාලා මේක හොඳට දැක්කා. මොකද මහා සමාගම් විසින් හදපු චිත්‍රපට තාක්ෂණික වශයෙන් ඉහළයි. ඊළඟ දැන් සිනමාස් වගේ සමාගමක් ඔක්කොම හැදුවේ ජනප්‍රිය චිත්‍රපට. වැඩිම ආදායම් වාර්තා තිබු චිත්‍රපට. දැන් මේ වගේ චිත්‍රපටිත් එක්ක කොහොමද අතේ මුදලක් නැති ප්‍රාග්ධනයක් නැති ස්වාධීන සිනමාකරුවෙක් තරඟ කරන්නේ? මේක වර්තමාන ඉඳලා අපිට හිතාගන්න තමාරුයි. මං හිතන්නේ ඒ ආත්ම ශක්තිය තිබුණු සිනමාකරුවා තමයි විමල වීරන්. ඔහුත් එක්ක තිරපු සමහර පුරෝගාමී සිනමාකරුවන් අවසානයේ තමන්ගේ සිනමා ජීවිත අවසන් කරන්නේ දෙමළ චිත්‍රපටි කොපි කරන අධ්‍යක්ෂවරු විදිහට. මොකද ඒකට එතන එහාට යන්න බැරි වෙනවා. හැබැයි විමල වීර මාස්ටර් මාලේකල තරුණිය හදනකොට එකමත් එක රටක හදනකොට වනමල හදනකොට එයා මේ ඍජු අනුකරණ වලට ගිනේ ඉන්දියානු.
එතුමා විතරක් ඒ ආරම්භ කරපු තැනම හිටියා. අරක සිද්ධ වෙන්නේ මේ කර්මාන්තයේ ස්වභාවය. දැන් ඒක තේරුම් ගන්න නැතුව අපිට ওই ඉතිහාසය ගැන කතා කරන්න බෑ. රාජ්‍ය මෙහෙවර ඒ යුගයේ මේ කර්මාන්තය නිසි ලෙස අධ්‍යයනය කළා නම් සමහරට මෙවැනි දේවල් නොවෙන්නත් ඉඩ තිබුණා ඒ යුගය අනුව. අපි සුජාතා චිත්‍රපටයේ පෙම් රැල්ල නැගී ගල්තල්ල වැදී කියන ගීතය විඳින්න සූදානම් වෙන්නේ. කේරාණිගේ හඬ මේ ගීතය තුළ විශේෂයෙන්ම මතුවෙන වගත් අපි සඳහන් කරන්න ඕනේ. යහනකොට රස විඳිනකොට මේ මුල් තැටියත් අපි ඔබට පෙන්වන්න ඕන WN 535 පෙම් රැල්ල නැගී
ධර්මදාස වල්පලයන් සමඟ කේරාණි මේ ගීතය ගායනා කළේ. මේ තියෙන්නේ එහි මුල් ගී තැටිය. මේ වහලා තමයි මේ ගීතවලට මිනිස්සුහුර වුණේ. අදත් පරම්පරාවෙන් පරම්පරාවට මේ ගීත ගායනා කරන්නේ මේ තැටිවල තිබුණු ගීත ඉන්පසු විවිධ අවස්ථාවලදී යළි ගායනය සිදු වූ නිසා. හරි. උපසිරි නිවලවීර මහත්මයා, ඔබ සිරිසේ නිවලවීර මහත්මයාගේ අද මේ වැඩසටහනට සහභාගී වෙන එක් පුතෙක් විදියට ඔබ අද මේ වැඩසටහනට සහභාගී වෙමින් මේ විඳින්නේ කොහොමද? සන්තෝෂ මම මේක මට ලොකු භාග්‍යයක්. මට මේක මං හිතන්නේ මේ මීට ඉස්සෙල්ල මට මේ විදිහේ මේ එකක් හම්බුනේ කියලා. මම මේක ඇත්තටම ලොකු සන්තෝෂයක් ඇතුළේ මම බාර ගන්නවා. මේ අපේ මේ මහත්තුරු මට නම් වශයෙන් කියන්න අමාරුයි. ඒ අයටත් මං ස්තුතිවන්ත වෙනවා. එච්චට ලොකු භාග්‍යයක් මට මේ කවදාකවත් නොමරී පවතිවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතුමා කරන ලද මෙහෙවර 1955 දී දීපසිකා සම්මානය නැගෙවුණා. දීපසිකා සම්මානය කියන්නේ යුගයේ මුල් වරට සිනමා ඇගීමකට ලක් වෙන මොහොත. මේ රටේ හොඳම චිත්‍රපටයේ නිෂ්පාදකයා විදිහට සිරිසේන විමලවීරට මේ සම්මානය ලැබෙනකොට ඔහුට මොනතරම් රසික ප්‍රසාදයක් තිබෙන්න ඇද්ද? ඔහුගේ සිනමා කර්මාන්තය, ඔහුගේ චිත්‍රාගාර, ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපට, අධ්‍යක්ෂණය කළ චිත්‍රපට, ඔහු ලියූ ගී, මේ යුගයක මහා පවතින බලකණු බවට පත්වන්නට විමලවීරයන් උසවා තබන්නට සුවිශේෂී හේතු කාරණා වෙන්න ඇති. නමුත් ඒ යුගයේ සිට අපි කාලයකමින් ගෙවිලා ගිහිල්ලා 55 දීපසිකා ලබනකොට 2012 එතුමා නැති වෙලත් වසර ගණනාවක් ගෙවිලා ගිහිල්ලා අපි අහපු වැඩලා බලනකොට සිරිසේන විමලවීර නාමය අපි නොදැනීම අපේ වටින්, අපේ මතකයෙන්, අපේ සදාතනික භවෙන් ගිලිහිලා ගිහිල්ලා අද මේ වැඩසටහන අරඹලා ඔබ විමලවීරයන් සිංහල සිනමාවේ පුරෝගාමී මෙහෙවරක් කරන චරිතයක් පිළිබඳ අවබෝධයක් ලබා ගත්ත නම්, ඒ ලබාගත් අවබෝධය තවගෙනෙකුට කිව්වනම්, ඒ අවබෝධය යම් තැනක සටහන් තබලා තිබුණා නම්, පෙරලා යලි තැනක ඔබ මේ කරුණ උගහාගෙන යලි සටහනක් එකතු කරනවා නම්, එය අනාගත පරපුර වෙනුවෙන් ශේෂපත්‍රයක ඉතුරු කරන ලද බොහෝ වටින ගිණුමක් බවට පත්වේවි. ඒ ගිණුම සරු කරන්න දවසින් දවස ඔබේ දායකත්වය අපට ලබා දෙන්න. Thank you.
ගීත